මරණය කියනෙකින් ගැලවිච්ච කෙනෙක් නෑ අනිවාරයෙන්ම ඕනම කෙනෙක් මැරෙනෝ. වයසේ තරාතිරමක් නෑ ඕනම කෙනෙක් මැරෙනවා මේ ඉස්පිරිතාලයක් ගත්තොත්තේම ඉස්පිරිතාලිම මැරිච්ච මනිස්සු දහස් ගාන ඉස්පිරිතාලයක් ගත්තුොත් ඉපදිච් මිනිස්සු දහස් ගානක්. උපන් තැනම මැරිලයෙනවා. හිනාවෙල්ලා පුංචි දරුවෙක් ස්පිරිතාලෙන් වඩම්ම මේ අත ටරගෙන ගෙදර රංයනවා හිනාවෙවී. ඒ ස්පිරිතාලෙම් අඩා අඩා මිනිියත් තරංයනවා. අපේ ජීවිතේ සිතපු දේවල් වෙන සිලේනවා නොසිතපුදේවල් සිද්ධ වෙනවා අද අපූර දහම් පරියායක් මේ පරිහතුන්ට කියලදට කල්පනා කළේ ඒ දහම් පරියායට කලින් මේටික හොඳට මතක තියාගන්නම. ඒ තමයි උපාන් සත්ත්වයා මැරෙනවා. කවදාහරි මැරෙනවා. උගත්කමක් බලපාන්නේ උගත්තුනත් නෝගත් වනත් මැරෙනවා. ස්ත්‍රී වුනත් පුරුස වනත්. ලොකු කුඩා සියලු දෙනා මැරෙනවා වෛද්‍යවරයාවුඋනත් රෝගියවුනත් දෙන්නව මැරෙනවා ඊළඟ ජනාධපතිතුමාගේ ඉදලා මැති ඇමැතිවරු සියලු දෙනා චන්ද දායකයෝ සිංගනාගේ පටන් මහ දනකුවීරයා දක්වා සියලු දෙනා මැරෙනවා මනුස්්‍යයෝ ඉරියව් පාවිච්චි කරන්නේ එක්ෝ ඇවි දෙෙනවා ක්ක ටග න්නවා එක්ක ඉඳගෙනන්නවා එ එකකො නිඳගනන්නවා රියව් හතරේම කොමන හෝ ඉරියව්වක මැරෙන්න්න පුළුවන් මරණෙන් නිදහස් වල නෑ මේ ලෝක සත්වයා ඔබ දැන් ඉඳගෙනන්නවා ඔබ ඉඳගෙන හිටියට ඔබගේ මරණය ඉඳගෙන නෑ මරණය සූදානම් පිටන්නවා ඔබ නිදාගන්නවා ඔබ නිදාගත්තර් පල්ලියට මරණය නිදාගෙන නෑ. මරණේ සූදානම් පිටඉන්නවා. ඔබ ඇවිදිනවා ඔබ ඇවිදින වේගිට වැඩිය වේගෙන් මරණය ඔබ කරායනවා. ඔබ සිටගෙන හිතියට මරණ සිට මරණේ සූදානම් පිටඉන්නවා. කොයි වෙලාවෙ කොයි මොහොතේ හරි ඔහුට මරණය කැන්දන්ට. ඉපදුන ගමම්ම මරණයට වගකීමක් එනවා ඔහුව මරණයට පත් කරන්න මවකුසේ කලයක් හටගත්ත ගමම්ම මර නැමැති ධර්මතාවයට වගකීමක් එනවා ඔහු මරණයට පත් කරන්න මේ ධර්මාසනය අසුන්ගත්ත මට පැවරුණු වගකීම තමයි ධර්මය දේශනා කරන එක ඒක මා කළ යුතුයි කැමරා කරනට පැවිරිිච්චවාගකීම තමයි කැමරා කරන එක කරනය කරනය ක. ඒ ඒක ඔහු කළයුතුයි. වෛදවරයාට පැවිරච්චවකීම වෙදකං කරන එක ඒක ඔහු කළයුතුයි. ඊළගට වාහනෙක රේදුරු මහත්තයට පැවරිච්චවකීම වහනය පදවාගනයා යුතුයි. මරණයට පැවරිච්චවකීම උපන් සත්වයා මරලදානක හුට වෙන ඒවා දාල නෑ ඔහුගේ වගකීීම මරලදාන එක එක්කෝ මවකුසේදී එක්කෝ ඉපදනකොට එක්කෝ ඉපදුනාට පස්සේ එක්කෝ පුංචි කාලේ එක්කෝ මැදිවයසේ ඕ නොම වෙලාවක මරණය මරන්ට ගිනිියන ගවයෙක් තියෙන තියෙන පියවරක් පාස මරණයට තමයි ළඟාවෙන්නේ හතා කරන වචනයක් වචනයක් පාසා මම ඔබ අහන වචනයක් වචනයක් පාසා ඔබ ළඟාාවන්නේ මරණයට මෙදන ඉන්න උගත් අයත් ඉන්නවා නෝගත්ත ඇත්තින්නවා.ඉදු රඋගත් අයේ ඉගෙන ගත්තා නෝගත් අයට ඉගෙනගඩ බැරි වුණා. පිරිසකට දැනුම ලැබිල පිරිසට දැනුම ලැබිලනේ නමුත් මරණයේ දෙපිරිසට ලබෙනවා දෙපිරිසටම ලැබෙනවා. තැවන්න රස්න කෙනෙකුට රශ්නි ඉවසන්න පුළුව කෙනෙකුට රස්න ඉවසඩු බෑ. නමුත් ඔයි දෙන්නටවා මරණය ලැබෙනවා. කෙනෙකුට ගෙවල් දොරවල් තිනවා කෙනකුට ිවල්දරවල් නෑ කෙනෙකුට ගෙයක් නොලැබෙන්ඩ පුළුවන් අනිවාර්ය මරණය ලැබෙනවා. කෙනෙක් ලෙඩ වෙනවා කෙනෙක් ලෙඩවෙන්නේ. ට අනිවාර්රයෙන් දෙන්නට මරණය ලැබෙනවා මේ ලෝකයේ උපන් සත්වයට අනිවාර්යෙන් ලැබෙන එකත් තමයි මරණය. අනිවාර්යෙන් ලැබෙන එකක් මරණය. අපි දැකල තියෙනවා සමහර දේශකවූ බටහිර දේශනා පවත්තද්දී ද මෙහම මයික කරගෙන දේශනා පවත්වනවා දේශනා පවත්ව පවත ඉඩම් මැරිල වෙටෙන ඩ මතකයි අපේ ගම් පලාතේ එක හාමුදුර නොමක් මේ පන්සල ඉඳල එහ පන්සලට ගමින්ගමට යද්දී පාගමන මහන්සිට ගාහක් මුල් ඉඳගත්තා ඉඳගෙන ගහට හෙත්දුණ මැරිලා මැරිලා එදන් අපි සමමාර දන්නු අක්කායි නංගී දෙන්න රාත්‍රී කතා බා කරල හිනාවෙලවන එකයින්දී ඉඳදාගන්නවා උදේ අක්කන්න නැඟිටට ගිල්ල ට දල දේහදල නංග ගටි ඇැතමකොද කියර බලන්න දේකත් අද නංග නැටින කියනකුට තේක දෙන්න හදල තියන්න මිනියකට රෑලිමනි කල් නිදාගෙන ඉදල තින්න මල් මිනික් එක්ක ඔයි වගේ මරණය පුංචි ළමයි මැරෙනවා මේ ස්පිරිතාලේ හොඳින් ගෙනියන මෙන්න මිනියගේනවා ඒක මදිවට මේ ලෝකයේ තියෙන පලහිලා උසා ෝක තින පලහිලාව නිසා මෙන්න කොල්ලු පාරියනකුට තව කොල්ලි කරම් ඇවිල්ල පිහිෙං අයිනවා. මොන්න ක්‍රමෙන් සිද්ධුවනත් මරණය. මරණය. කියන්න උත්සාහ කලේ මැරෙනවා කියලා පිළිගන්නවානම් ඒකෙනට මෙන්න මේ කාරණාව මතකතියාගන්න. ඒ කාරණාව තමයි අද කියල දෙන දහම් පරියාය. මැරන වෙලාවේ ඔහුට උපතක් කරායන්්‍ර කාරණා දෙකක බලපෑමක් එෙනවා අනිවාය මැරණවෙලාවේ ඔහුට බලපෑමක් එනවා කාරණා දෙකකින් එකක් තමයි කම්ම නිමිත්ත අනිින්තක තමයි ගති නිමිත්ත දෙකෙන් එකක් ඉදිරිපත් වෙනවා. කම්ම නිමිත කියන්නේ එයා කරපු කියපු මොනෝහරි දෙයක් මැරණවෙලායි මතක් වෙනවා වාහනක ටහුනන් මතක් වෙනවා ගති නිමිත්ත කියන්නේ එක එහෙම දෙයක් මතක් නොවුනන් ඉපෙ දෙන තැන නිමිති පහළ වෙනවා දෙැන් මම කියන්නන් මේ වහනක හැපනත් දෙක වෙනවයි ෂණක මරණයක් හුනත් එක සිද්ුව වෙනවා ඔන්න අපි දවසක ලස්සන ස්තූප පූද්ජාවක් කලා බහෝස සිත පහන්වන. දැම්මි ස්තූප පූජාවටආපු ළමයිටිකක් ත්‍රීවිල්ලෙක් ැනකුට ත්‍රිවිල්ලක වහනෙක්ක හැප්ුණා. ඉතිං වහනේ පෙරල්ලුනා අර ළමයි වීශවිල ගිල වැටුණා. මොහෝතකින් සිද්ධ ච්චදේනී ඇැබැයි ළමයිට කරදරයක් වන්න ඉතින් ළමීක් මාර්තක කිය න ස්වාමියයන එහෙම වැදිල වැටෙන ඒ තප්පරයට ස්තූපම පේන ගත්තක් එක දිගට ස්තූප හිතට පේනවා මොහොඳින් පේන දේවල් තමන් ස්තූප වැන්දනි ක්‍රියාවක් කලානි ක්‍රියාව නිමිත්තක් වොුණා ඒකට කෙනව කම්ම නිමිත්ත ගත නිමිින්ත කියන්නේ මැරිවෙලාව කියන්නේ අම්මූ දනවා ඇඟ දනවා ඇඟ දනවා ඇඟ දනවා පිපාසයි පිපාසයි කියලා ඒ තමයි මැරිල ඉපදන තැන ගින්නක ඉපදන්නේ කියන නමිත්ත වතර පොදක් නැති තැනක උපදින්නේ කියන නිමිත්ත කම්ම නමිත්ත ගති නිමිත්තදැන් ඕ කානිත් ඇයට පවරන්නැතුව තම තමන්ගගේ දිහ බලන්ට තමන්ට කුමන නිමිත්තක් මතක්කයිද. ගොඩායට ගොඩාකට මතක්කවෙන්නේ ගෙවල් දුොරුවල් දරුවෝ කොහොම ඒ ඒ ඒ මරණයෙන් ලබල දෙන උපත හරි භයනකයි ම මතකැර මේ සිද්ධිය කොයි පැත්තෙද කියලා මට මතගනෑ ණ්ඩාරල පැත්තිද ගොහිද තාත්ත කෙන හිටිය අවුරුදු හැටපහයි ඒ හැටපහග තාත්තාම වයිසර පල්ජි තාත්තා මෙන්න දවස කොළුව හොල්ලගන මේ කෑගහලා මායංහෙනවා කතාගරනවා තාත්තා ගැග තුළින් කෙල්ලික්ගි කටහඬක් ස්ත්‍රී හඩාක් බැලින්නම් මේ මොකක්ද කියලා. කියනවා මං මෙයාට ආදරයේ මටමයාට නැතුඉන්ට බැහැ අනේ මෙයාගේ හැඩ කියලට දත්වැටිච්ච අසීයා. දත්වැතිච්ච සීයගේ මොන හැඩත්්ද. දත්වැටිච්චේ හම රැලි වැටිච්ච සීයගේ මොන ලස්සනද්ද ඒ සීයට මොන පෙරේම අද්ද. මෙ ඇඟෑ තුළින් කනමයාට මං ආදර කියලා. තවත් කතා කෙල්ල බැලින්නම් මෙන්න මෙහෙම සිද්ධියක්. කසාද බැඳපු කෙල්ලෙක් අවුරුදු විශ් විද්ධී කුසට දරුව එක්කාවා මේ කෙල්ල කුසේ දරුවතියාගෙන කලිනිෙක් යනෝ දෙන්වාගේ වාහ නෑනමට අවුරදු ගානකට කලින්. ලට තක ඇති පොඩි කුඩියක් කරගෙන කුසදරු අම්මලා ඔය කියනෙ දෙන්නේෙක් ගමකින් එක තු වෙලලා අ ක්‍රිනිික් යනවා අපිට තේකාල ඇහුරම කලිනිික් යනවා කියලඔ අම්මලා යනවා තිං ගොහහි යනවද කිය අපි දන්නේ අපි ේවාචනය මතකයි ඊර් පැස්ය මක දනේ එහෙම යද්දී දුප්පත් කොල්ලෙක් අව ඒ කොල්ලට තවුරු දවිසක් වෙදර දුප්පත් කමන්ට කර හොයාගන්ඩ පාරේ වැඩ කරනවා ගල් ලයිසන් කරනවා පාරට තාරදාන්න කුලි වඩ කොල්ල ලස්සන. ලස්සන වෙලාත් දුප්පත් පවුල කිපදුනාට ඒ ලස්සන කණ්ඩද. ඕු කොහේ හරි පාම්පෝරනුවකො හෝ වැඩක් හොයා ගැතේතුයි. තිං අර කොල්ලන් ලස්සන කොල්ලේ කවරු දුවිසක විර පාරි වැඩ. අරෙ මේ කලෙනෙක් ගැන ගමන් අර කොල්ලා දිහා බැලූ අර කොල්ලා හිතින් හිනා ඕනා මනුස්සකමට නරකදහසගන්නෙවෙේ මේ ගුසදරු අමක් කෙනෙක් නේ කෙල්ල හිතුවා ඒකට කැමැත්තිෙන් කියලා. එහෙම අසනීප තියන අය ඉන්නවා දවසක් මටත් එහෙම එකක් ඕනා ැ මානදැෙන් ඔය හිනාවෙල්ලා ඉතිං ඔ ඉන්න ඔය. ඊටවාස මට ආරංචයක්කාවා මේක මේකර අවුරුදු පහකට විතර කලින්. හාමුදුරුවරුන් ගැන නරකනාමයක් කැනවා. මංහෝ මොකක්ද කියලා. ඔබ වහන්සේ බණ කිය්දි හැමදාම එක්කෙනම දිහා බල්ලලු හිනා වෙන්නේ. ඉතින් කිය කියා යනවා ආමුදුරුවනම් මට කැමැති මයි කියලා. ඊර්වාස්සේ මංහ හවා ඔය කියන කාන්තාවට වයසි කියියක් විද රඇසද කියැන. හැට පහල්ලෝ. නොදකින් මේ හැට පහේ ගෑනුන්ගේ වනුචරකම්. මනුස්සේගේ හිතට තරහාවට පස්සේ ඒ තරහාකාරයා හයියෙන් ගියත් හිතන්නේ තමන්ට තරහට ගියා කියලා. තමන් කෙෙනෙක් එක තරහ වුනාට පස්සේ අර තරහාකාරයා, නිකන් කෙල ගැහුවත් හිතන්නේ තමන්න කෙල ගැහවා කියලා. තමන්ගේ හිතව වල් වඋනාට පස්සේ. තමන්ගේ හිතෝ වනචර වනාට පස්සේ කෙනෙක් බැලුවත් හිතන්නේ වනචරකමට බලනවාකය හැබැයි වනචරකම ඇත්තේ ඔහු තුළ නොව තමා තුලයි. හොන්දට මතක තියාගන්න.ෆෝර් එකින් ජරාව බලන්න්න පුරුදු විච්චේ කා තවත් කෙන ගිස්මාට් පෝර්් එකක් තියනෙක්. දෙද බලන්නේ අරුත් බලන ඇති මේවා කියලා ඒ කාන්තෙන් බලන්න ඔහු නවෙයි තමන් එනිසයි බුදුරජාණන් වහන්සේ සංවර කරගණල්ල කිවේ මේ බඹයක් ව ශරීරීතන ඉන්ද්‍රියන් හය මේ ලෝකෙට මහුනේ මේ ඉන්ද්‍රියන් හයමු ඒ පසසි අර කෙල්ල හිතුවාර කොල්ල තමන්ට කැත්තිෙ හිනවනි කල යත්හිනාවන ති අර කොල් තිනාවනා. දැන් සතියකට වතාවක් කලිනික් කියන්න තියනෙන කෙල්ලවෙන්න සතියකට දෙවතාවක් යනවා. අරපාරේ දරුවා ලැබෙනකොට විලිවේදනාව ඉවසගන්න බැරුව කෙල්ල මැරුණා මැරෙනකුට මතාක් කුණ අ කොල්ලා. දැකල් තමන්ගේ හිතගේිය ආරමුණ මරණයේ ද්‍යාව හැටි ඊර පස්සේ අන්දූරුත් තැනක ඉපදුනාා. ඇඒ තමන් විවාහ වෙලා ඉදිද්දී තමන්ගේ ස්වාම්ඥා සහිකලේ නෑ තවක් කෙනෙකුට හිතගේාර පසේ මං බැඳල ඉන්න එක කියලා හිතුවෙන. බඩට දරුවෙක්කාවට පස්සේ දැන් කලිනිෙක් න යන්නේෙ. ක හිතන්න තිබ්බන්නේ මගේ හිත ගියාට මට බඩි දර්වික්කන්නවා කියලා. ඒ හංවරේ නැති ඒ පාපී ස්ත්‍රී ඒපදුනා ප්‍රේතලෝකයේ අන්ඳුරු තැනකරු. අන්ද කාරය ඒපදුුණා අර කොල්ලමම හිත දේනවා කොහේ හොයන්ඩද කොහේපදුනාද කර දන්න නේ. දැ ඔය සිද්ධිය වනේ මොනරාගල නන් යාාපනේ දිහනම් ප්‍රතියක් වෙලා ඉපදිල ඉන්නෙක දැ කොමද ොයා ගන්නේ. ඒ මේක හොය හොයා මේ ප්‍රේති හොය හොයා ඇම තැනම යානෝ යනවා. අවුරුදු හතලිස් පහකට පස්සේ හන්දියක් ලඟදින් දැකලා. එතකට අවුරුදු ඉස්සි කොල්ලට වයිස කියද. අව දොහයි හැට පායි සීයා හැබැයි ශිතේ ආසාව තියෙනකොට දත් වැටිච්චියුන්ගේ දත් මැවිල පේනවා. හිතේ ආසාව දයනකොට හම රැලි වැඩිල ඉන්නයගේ හම පෑහිලා පේනවා හිතේ ආසාාව වැඩිුනාාට පස්සේ කළූ අය ලස්සනට පේනවා හිතේ ආසාාව වැඩියුනාාට පස්සේ මහත දෙහිතාය කෙට්ටුවට පේනවා හිතේ ආසාව වැඩිවුනාට පස්සේ ගන්දස්සාරය සුවදක්ෂේ දැනෙනවා හිතේ ආසා වැඩියුනාට පස්සයෝ ඕනම ජරාවකට ොට්ටුයි. ප්‍රේතලෝකෙ ප්‍රේතිය අය වයසක සීයාගේ මූනයෙන් තරුණ මෝන දැක්කා. ඇඟටාව. අහෝ මේ ඉස්පිරිතාලි යන ගමන් පාරයදලා ඉන්ද්‍රිය සංවරවීම ශිත්ත නොමගගිය එක මරණයේදී ඈට බැලපෑම් කරලා අවුරදු හතලිස් පහක් ප්‍රේත ජීවිතයකින් පිරිමිය කොයලා දැන් අරකුණුවෙන සරීරයකට බැල්මිහෙල්ලා ඒ සරීරයඉන්නවා. පිලිසරණ කදාගත්තේ නැත්තං ඔය සියලු දේවල් ලබිබවා ය සියලු දේවල් ලබිබවා සුගතියකට යන සරණ කදාාගත්තේ නැත්තං මෙතනත්තින්න ඔයයට වැඩියය හිත නොමග ගිය අය ක පෙන්වේ නැතිවුණට කාටවත් ජිවේ නැතිවුණට මේ ඔලු වස්සේ ගොඩා අලකලංචිතියෙන අය මෙතනත්තිෙන්නවා ඔබ පිහිට හදාගත්තේ නැත්තක් මරණයේදී කම් නෙමිත විදිට ආහෝත් ඔබ කුමක්ද කරන්නේ. එනිසා මේ ධර්ම දේශනා වහලා අවසානයට මේකට පිළිසරණක් කියයි ඒ පිළිසරණ හදාගද ඔය ඔන්න නොේ විදිහට තමයි එන්නේ ඔය කම්මනිමින් තක් ගති නිමිත්තක් කියන්න ආය. ඔන්න හලාවත පැත්ති කෙනෙක් හේනක්කොට අදදි හේනට නිතර කරදර කරනවා වන්දුරු රංචවා. මන්දද්දාලා අල්ලගත්තා මේ වන්දුරෙක්. ඔළුව තල්ල තල්ල මැරලා ඉල්ලවා තරහට ඔය අවුරුදු විසි ගණන්වල ඉතාත්තක් කරපු එකක් පොඩි ඇයන්ට මතකයි මේක තාත්තක් කරපු හපන් ගම ගෙදරැවිල කියනවන්නේ විජාරුවට ඊට පස්සෙමකදේ ඔන්න දැන් තාත්ට දැන්ව අයස අවරුදු හැත්තෑවක් විදර ඇතියි ළඟතින් අසනිපුණක් අසනීපෙලා ගෙදරයිට කෑ ගහල කියනවා අන්න ජනිල්ලෙෙන් වඳුරෙක් කනවා. අන්න ජනල්ලෙෙන් වන්ඳුරෙක් එෙනවා මේ 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 වදුර ඇල්ලෝපම මේ ලඟ ඉන්න කියනවා වඳුරෙක් නෑ. ඔහුට වඳුරෙක් පේනවා තිරිසංජීවිතයේ හිත පිහිට පොහැටි දැක්කද. අර තමන් කරපු කර්මයම ගත නිමිත්තක් දිරපේනවා. ඔය විදිහ කරම එතකොට යාල්තන් සංසාරය පිනකට මේ කරපු මේ පින්දහන් කරගන ධර්මයහන නිසා යාන්තන් දැන් සංවරයත් තියෙනනවා. ධර්ම යහන්ට කලින් කොච්චර නම් පවකං මේ සත්ව්‍යයතිය සිද්දුවනාද. ඒවා ගතිනිමිත්තක් විදිට ආවුත් කම්ම නිමිත්තක් විදිට ආවොත්. එදවට කෙනෙකුට කකිහිත අන්න බැරිද. ඔ ඒ බානන් කිසින විදිහයට නං, එහම් අප පන් දහන් කුසල් දහන් කර වැඩ නෑන මොක දවසානමෝතේ මක් ඉදදාන්න නෑන අපා කියලා. එහෙම හිතන් රවස්ථාවක් බුදුරජාන්ස දීලනෑ බුදුරජාණාන්සේ මෙසේ වදාලා පින්වන් මහනෙන ඉර නැගගෙනන පැත්තට දොරතියන ගෙදරක මනුසෙක් මිදුල්ලි ඉඳගෙන ඉන්නවා. ඉදකට ඔහු ගරා ඉර එලිය වැටෙනවා ඒවාස ඉර නැගෙන ර බැහැගෙන යනවා. ැගෙන නකට අරගේ හෙවනැල්ලෙන් අර මිදුල ඉන්නෙක් කෙනා වහෙනවා. පැහැදිලන යද එයා උදේවරුව ඉන්නකොට හෙවනැල්ල පිටි පස් ඒවා පේන්නේ මොකවත්. ඉර බැහැගෙන යනකට හෙවනැල්ලෙන් ඔහු හෙනනවා. ඒවාගේ කටපණ තියනකල් අතපය පණට තියෙනකල් ඇවිද කියාගඩ පුළුවන් තාකල් සෙල්ලන් දදා ඉන්නවා තමන්ගේ කර්ම ශක්තිය ඔහුට පේනෑ. හැබැයි යම් දවසක ඔහු මරණයට පත්වේද මෙතෙක් කරපු කර්මය විසින් ඔහු හගන්නවා. අගේ හෙවනැල්ලෙන් ඔහු ඇැහවා වගේ. එදුොට අවසාන මොහොදේ යම් අරමුණක් ඔහුගේ හිතට නැගෙනවනම්. ඒ නැගෙන අරමුණ තල්ලු ගල්ල දාන්නේ මෙතෙක් කරපු කුසල් හෝ අකුසල් හෝ ඒ කරුමවල බල පෑමිින්. තකතියා ගන්න මේ කාරණාව. පින් කරන්න ඒ කරන පින හිත සතුටෙන් හිතට කාවදගන්න. අකුසල් හිතට මතක් වන ගානී අමතක කර කර දහන්නම ය වැඩ නෑම අන්දන්න ඇති කාලි කරපු දේවල් කියලා. හිදටේන අකුසල් අමතක කරට දක්ෂ නොවනොත්. මේ දැන් හොඳට අත පයි තියදදිින් කාලබීල ඉදිදදී දැනුත් හිතට කරපු නරකදේවල් මතක් වෙද්දී අමතක කරන්න බැරිනම් මරණ වෙලාව අමතක කරන්න බෑ. දැම් පුහුණුවෙන්ට ඕන තමන්ගෙන් විච්ච අත්වවැරදි අමතක කරන්න. හොඳට කාලාබීල ඇවිදගෙන කියගෙන ඉන්න කට තමන් කරපු පින් කුසල් දහන් හිතට නැගෙන් නැන්තන්. මරණ මංචකඉද්දී කුසල් හිතටෙන්නේ එනිසා දැන්දැම්ම පුරුදු වෙන්න ඕන කුසල් නැවත නැවත සිහි කරන්න. සංසාරයට බය ඇැති කරගන්ඩ පින්කරගන්ඩ. අපි දන්නේ නෑ සමහර වෙලාවට මැරණ මොහොතේ මේ හන බණතික වෙන්න බලන් මතක්ව වෙන්නේ. පංවතුනී මේ රට එක්සේසත් කරපු අතීතය මේ පෘතුවී පහළ වන සත්පුරුස මහරජ්ජරූ තමයි. දුටු ගමුණු මහරජ්ජුරෝ දුටු ගමනු මහරජ්ජුරුවෝ ජයකොන්තේ සර්ුවච්න දාාත තබාගෙද මයි අංගෙනින් සටන පටන්ගෙන යුද කඳවුරු විසිටක් ජයයක් ගෙන අනුරාධපුරේ එලාර රජ්ජුරෝ මරලා රජකමට පත්ව වනා රට්ටටම එක රජා අගනයේ සෑය හැදවා මිරිස වැටිය සෑය හැදවා ඊට පස්සේ ස්වරණ මාලි මහ සෑය හැදවා ලෝහම ප්‍රාසාදය හැදුව ඒ ප්‍රාසාධය උඩටගාම ඉන්දයා ඔපේනවා. ඊට පස්සේ රුවන්ගලි සෑය පිංකමේදී අනු හයගෝටයක් සංගයාට දවසතක් හතක් දන්දුන්නම්. මිරිස වැටිය පූජා කරන දවසේ ලක්ෂයයක්. සංගයාට අනුදාහක් භික්‍ෂුුණීන්ටත් දන්ඳන්නා. මුළු ජීවිත කාලෙම රජ්ජුරුවෝ සංගයාට වෙ නොකර කාල තියෙන එකම එක ලුණුමිරිසක් විතරයි. මෙතන ඉන්නවා ජීවිතට බත්පිඩක් බතක් සංගයා සිහි නොකර කාපු අය ඕන තරංගයන්නවා. ප්‍රණීතාහාරයක් ලැබුණනමස. සංගයා හෝ බුද්ධ පූජාව හෝ ඒයට වෙන් නොකර කාපු අය ඕන තරන් සිහි කලා නම් මෙතනව එක්කෙනෙක්ව නැති තරම්. මේ රට එක්සේ සත්කරපු මහ රජ්ජුරුවෝ ජීවිත කාලටම සංගයාට වෙෙන් නොකර කාලාතියනෙ ලුණු මිනිසක් විතරයි. ඒයට වන්දිකිවීම පිණිස හදපු සෑය මිනිස වැටියයි. කියන්න උත්සාහ කළේ රහතන් වහන්සලා දැකලා විහිර ව්‍යහාර කරපු මහ රජ්ජුරුවන්ට අවසාන වෙලාවෙ හිතට නැගුණේ කැලි බඩගිනි වෙලා ඉද්දින් තමන්ට තිබ්බ කෑමටික හාමුදුරු නමකර දුන්නේ එක මතක්කුුණි. අර අනුහාය කෝටිකට දන්දුන්නක මතක් වු නෑ. මංම කියන්න හදන්නේ රුවන්ල සයහදික මතක් වු න්නේනෑ. අවසානයට සේකරපුද හිත පිනාගිහින් සිහි කළේම බඩගින්නේ ඉද්දිින්දී පුදානේ ඒ නිසා සයක් නමකට දන්දීලා දැන් නම්මන් සුගතියේ කියලා හි ඕන කෙනෙක් හිත හදාගන්න පුළුවන් නමු සමහට මරණ මෝහතයාගේ හිතර නැගෙන වෙන දෙයක් පන්න පුළුවන්. ඒ නිසා පන්සලකට ගියත් සෑයක් බෝධයක් වඳින්ද ගියත්. ආරම්භේ ඉඳලම කුසල් රැස්කර ගන්්ඩ හිතට කාවදින විදිහෙට මම එකට තව උදාහරණයක් කියන්න. ඔන්න රහතන් වහන්සෙනමක් ජීවිතයේ ආපස්සට බලනවා මගේ හිතේ නිවනු පිණෙස කුසල් බ.ජ. ඉස්සල්ලාම මුල් බැස ගත්තේ කොතනද කියලා බලනවා. එහෙම බලනකුට ආපස්සට බලද්දි බලද්දි පේනවා. මෙන් චෛත්‍යවන්දනාවක් කරනවා. සෑයට වැන්දා මල් පූජා කරලා ගාතා කිව්වා හිස නමල වැන්දා වැැදල නැගිත්තා මෙයාට එකපාර මතක් වුණා මං අද සෑයට ගෞරුවෙන් පිටවෙනවා කියලා. වැැඳගෙන පිටිපස්සෙන් පිටිපස්සට සෑ මල්ලුවෙන් එලිරි ගිය. අර රහතන් වහන්සේ දැක්කා. සෑයට ඇතුළලෙනකුට නිවනට බීජ හැදිල. සෑම් ල් තිබ්බා ඒ පින්න නිවනට උපකාර වෙලා නෑ. ගාතා කියල වදිදදි නිවනට උපකාර වෙල නෑ. අවසානයට වදිදදි නිවනට උපකාර වෙල නෑ. යම් මොහෝසක ගෞරවෙන් සෑමල්ලුවෙන් පිටිපස්සෙන් පිටිපස්සටවද. අන්නේ ගෞරවෙන් සෑයිම් පිටවීම නැමැති කර්මයෙන් තමයි නිවනට බජි පිදි ලතින්. අපි මිනිස් කච්චකච්චකච්චගගා චෛත්‍ය මලුවට යනවා. මොකක් හරි කචකච්චකච්ගගා කතාකර කරම මල්ටික දයනවා. ඕ ඉඳගෙන කවරු හරි කාන්තාවක් පොතක් කැරම් ොමොහරි කුටුකුටු ගනවා. වැඳලඉවරරි විච්ගමම්ම කැමරාටිකත් තරම් පොටෝ ගහ චෑයමලුවෙන් ඉලියිටෙනවා. ඇහෝ මේ සත්වයන්ට නිවනට පුන් ්‍යබීජ කිසි හටගන්නද. මෙතනඉවා ජීවිතයට නිහැඩව සෑමලුවකට ගොස් නිහඩව සෑමල්ලුවේ වන්දනමාන කොට නිහඩව සෑමලුවෙන් එලියට ආපු අය දුරල බයි. අපිටත් මොකද්දෝ කරුමකට අපිත් ආසයි එලෙස පින්කරගන්න අපි තාසයි. මොකද්දෝ කරුමකට චෛතයක් වදින්ට අපි බුදුගුණ සීහිකරෙන මල්ටි කරන් යනට කවු හරිකිික්කැවෙල්ල කතා කන්න. මල්ටික ීතියායිදදින් පිටිපස්සෙෙන් ඇවල එකෙක් කතා කරනවා. යන්තන් ඇස් දෙක පියාගෙන පිරිත් කියන අතරි කවුරුත්ෙන්නේ. ඒත් පිටිපස්ස සද්‍යයහනවා.වැදල නැගිටනකුටම කවරුවරින් වනීම උබවහන්සි දෙකළ මෙයාාව. එන කාල් කවුරු හරි කතා කරනවා. අපිටත් වෙච්ච කරුමේ. නහඩව සෑමල්ුවකට ගොස් නහඩව සෑමල් වේ බුද්ගුණ සිහි කොට වැැඳරලා. ගෞරවෙන් නිහඬව සෑමලුවකින් අපි එන්නේ කවත්ද එලෙස් බුදුන් වඳන්නේ කවදද. අපි දන්නෑ නිවනට බීජ උපදින විදිිය. ඒ නිසා ඒවාගේ කරන පින් ඒවාගේ කරන කුසල් මරණ මොහොතේදී ඉදිරිපත්වෙනවයාට අපි දන්න නැතුුණට මරණ මොහොතෙට මෝහුණ දීලා නැති නිසා. මේ කියනවටත් ඔය හාන්දුර වට ඔහොම කිව්වට කියලා පණ්ඩිතකන්දොඩුවඩ පුළුවන් නමුත් මරණයේදී දිරිපත්වයනවා පංවත්න්නේ දැන දැනවත් රහසිංවත් පවුනං කරඩිපා ඒවාගේම පින්වත්න කාගෙවත් කුසල්වලට බාධා කරන්නඩිපා මං මේ කියන්න හදන්නේ මරණය තියන බයනකම ලංඟදී සිදධිය ක අපට අරංචුන ඒ මෙහෙම ඔන්න ගෙදරක තාතගනිකන්නවා මේ තාත්තා හරි ආසයි සිල්ගණ්ඩ පෝයට පෝයට සිල්ගණ්ඩ හරි ආසයි. ගමේම හිත දිනාගත්ත මනුස්ස්‍යයා. පින්කංවලට මෙයා පෙරටුුවෙනවා. එයන්ට කරගණඩ බැරි දෙයක් තිබ්බා. ඉතමයි සිිල්ගන්නඩ බැරුණනයට මෙයා පුතාලට කිව්වා සිිල්ගත්ති නෑබන් සිල් සමාදන් වෙන් ෝන ඊ පුතාලටික මෙයාට කිව්වා තාතේ පස්සේ සිල්ගමමු පොඩි බා බලාගන්න කො අද පෝයිට පි පොඩ්ඩක් ඇවිදිලල්න්න ඔන්න පෝට බබා බලාගන්න දීලා සිිල්ගන්න අවස්ථාව මගැහැරුණා ඊළඟ පෝයිටත් මගැහැරුණ ඔය විදිර සිල්ගන්න අවස්ථාව මගැහැරුණු මෙතනත් තින්නවා අම්ම තාත්ත සිල්ගන්ඩ කැමැත්තිෙන් ඉන්නවා. ඒත් දරුවක් හරි බලාගණ්ඩ දිලා ඒ අවස්ථාව වහන දරුවු මෙතනත් ඇති. බලමු මොකක් දෙකෙෙන් වෙන්න කියලා. ඒර්වාස තාත්දා අවසාන මරණමංචකීතාවා. තාත්තට තමන්කරපු පින්ටික කුසල්ටිකම සහිවෙලා. කරුමේට අරල් හිතා අස්සිෙන් ආවනි සිල්ගණ්ඩ බැරි වනා කියලා. ඉතකොට හිතුනා මට සිල්ගන්ඩ බැරිවුණේ මුන් සිල්ගන්ඩ දුන්නේ මන්ට. මන් කොච්චර කිව ට සිල්ගන්න ඕන සිල්ගන්න ඕන ල්ගන්න ඕන කියලා මෙනි මේ තමයි දරවා බලාගනි අරක බදාගන මේ බලාගනි කියලා මට සිල්ගන්ඩ බැරිවුණනි ම සිලු ගත්තන මං කොච්ර පින්වන්තයද මුංකරපු මට වැඩී කියල තරහාවා ඒත් එක්කොම පණගිය පින්තියන මිනිස්සු තරහසිතයෙන් මැරුනොත් යක්ෂ වෙලාපතින්නේ. තියෙන මිනිස්සු නමුත් තරාසිතය මැරුණුන් යක්ෂය වෙලා උපදීනවා. බල්ලවත් යක්ක්ෂයක්. වෙසමනි දිවිරාජාළඟ ඉපදන. වෙසමනිි දිවිරාජයට වත් පිළි වෙත් කළා රාජකාරිටික කළා. අවරුදු දහත් දොලාක් එකදිකට. වෙසමනි දිවිරාජාළග ධනගහගැනමේ යක්ක්ෂය කියනවා මට ඔබහන්සිකෙන් වරන් ඕෝන. කේ පිරිසකට දඩුුව වන්දේෙන්ට ඉඩවසකිවා ඒම ගොහොමද කරන්නේ කිව්වා මම මනස්සුලෝක ඉන්න කාලි උපෝසතයට අන්තරාය කරපු පිරිසක්ක ඉන්නවා. එදකොට හරියට ඉඩමක්කට ඔප්ුවක් ගණන්ඩ හරියට ලියකිවිල්ටික හදාගෙන නං ඒ ප්‍රධනයටට ඒක රස්සන්න නොකර ඉන්න බෑ කරන්න වෙන මක්කෝම ලියකිල හරි ශම වි රාජයකින් වරංගන්ඩ පිළිවලක්තියන ඒ පිළිවෙව ලොක්කෝමයා පරලක්. ඉලන්න ඉල්ලන ඉල්ලීම සාධාරණයි කුසලේකට අන්තරාකරපු පිරිසකට දඬුවන්දීම. වෙසමුණ දිවිරාජය වරන්දුන්නා. වේ‍යසමන දිවිරාජ එකට වරමද දුන්න වරම දුන්න කියන්නේ එදා ඉඳල ඒයාාව මන්තර බලින් අල්ලඩබෑ. තොවිල් පවිල් පුද පූජාවලින් යා අයින්කරන්න බෑ ආවා පවුලු හොයාගෙනවා. සියලු දෙනා නැති බංගස්ථාන කළා. පවුල එකම එකෙක් ඉතුරුණා. ඇට්‍ර සැකිල්ලක් වගේ එක චරිතයක් ඉතුරුුණා. සෞදර යොක්කොමිවරයි දුව ක්කොමඉවරයි. මතක තියාගරන්න තමන්ගේ එකෙක් නමුත් තරහසිතින් ඉපිදිල පලිගණ්ඩාවට පස්සේ නෑදෑයකම් මතක නෑ. ඊරවාසය මොකද කලි අවසාන මේ ඇටසැකිල්ලක්වා වගේ හිටපු කෙනා බුදුන් සරණගියා ධර්මින් සරණ ගිය සංගය සරණගිය දෙමාව මරන්නව. ඊරවාස එයා ගැගින් තම රයක්ක්ෂය කතා කරන්න. ඉස අවසානයේදී ඔය ධර්මයහන උපාසක පිරිසක් එකතු වෙලා මෙයාට උපදිසත් දුන්නාර ළමයන්ට ඉතුරු වෙලෙන්න එකෙනාට නියපොත්් දෙෙ වී සුද්ද කරලා ඒ හාල් පතක් කරගෙන ඒ හාල්පත්ත දුස්කරවමක කලා. ඒ තමයි ලොකු භාජනයක්සාස්පානක වගේ වතුරු පුරුවල මම ඉක්‍රමී දන්නේ නමුත් මේ කියපු විද්ධටි කියන්නේ. ඒක මැන්ද වතුරටික මැන්ද ලික්්ගල් තුනකින් තුනක මේ පාත්තරයක හර හාල්ටික දාලා දිය නොමසු කිරි පුරුවලා පමාලෙන් දැම්බෙන්ඩාරිනො කිරි හර පපාත්තර මේකට වරු ගණන් යන මේ කිිය හර පාත්තරය හදන්න හදාගෙන මෙයාන්ට ජයිසිරිම හ බෝධින් වහන්සේ ළඟ උපෝසතය සමාදන් කරලා අර යක්ෂයයට පින්දුන්නට පස්සේ එයා ගැගෙන් ගියා පිම් බලින් උපෝසතිී බලින් උපෝස්සතයට අන්තරන් කිරීම. ගෙවල්ල ඇති අම්මලතා තල සිල්ගන්න කැමැතින් දෙැම්ම ඔනෑ දරුව කරගහන්ට මතකතියාගෙනට ඕක මතක් වුණුත් මැරෙන්න තාහත්තගේ අම්මගේ කම්ම නෙමිත්ත විදිහට. මට ඕක කියනකුට මතක් වුණ සමහර පවුල්වල කොල්ලු කැමැති මහනවෙඩ පුතාලා. අම්මල කැමති නෑ අක්හ කැමැති නෑ අයිය කැමති නෑ ඒ අයගේ අකමැත්න නිසා කොල්ලා මහනවිෙන එක නැතු ඉන්නවා. ඔන්න මේකා කසාද බඳිනවා කියන්නකෝ කසාද මැදල්ලා අද කාලෙ ඉන්නවාගේ නැහැදිච්චකේ කම්පිනවා කියන්නකෝ බිරිඳ විදියට මම් නැහැදිච්ච කියණකම පිළිපුුලෙන් කිවේ අපි අසුපුුට උපස්ථාන කරන්න එනවා ඔරුත් දාහතක දහටක ළමින්. ම අට පෙරිීද දවසක කෙල්ලෙක් මේ අවු දාසේක කෙල්ලි කෝල් කර කර කිය නවලු අයේ අද ගෙදර කවරුත්නය අන ඉන්නක ගෙදර ගෙදර කවරුත්නය අනේ ඉන්නකු කියලා මේ රෑ. ඊරි පාස කොල්ල අ මේ වනේ මට තේරෙනෑ ක කියල බුදු පහන දල් වෙලා අනේ මාම අකුසලින්ම් ිරගන්න මගේ හිතත් පාලන කරගන්න බෑ කියලා තුනුරුවන්සිහි කරලා ඉතකටම යාට යාගේ යාලුවෙකුට කතා කරල යා කොහමගේ යා හිතපාලනය කරක නිදලා. මංකා කිවිවේ. ඔය කෙල්ලත්තකොඹ යාලු වෙලා යම් දවසක කසාද වෙඳලා. උඹ ගෙදර නැතකට වෙන මිනියකුටක් කතා කන. පුරුද්ද. පුරුද්ධ, තමන් යාළුල ඉන්න කෙල්ලගේ චරිතෙන් අනාගතේ බැන්දට පස්ස කොහොම කෙනෙද කියෙල හිතාගන්න පුළුව මොලේතිී බොත්. අඩුමතරමි කොල් ගෑනුට කං හැන්දත්තරංවත්. කොල්ලෙකුට අඩුමතරමේ සීරිපෝලයක් තරන්වත් මොලයත්තිී බෝ. මොකද පුරුදුේලායෙන්නේ බැන්දටවාස්සෙත්තේ පුරුද්ධෙනවා මනුස්්‍යය ෙදර නැවිච්ච ගමන් අර තනිකටව ඉදදිී කවරුත් නැවිච් ගමන් කොල්ල මතක් වෙන්නේ. ගෙදර මනුෂ්‍ය නැතිවිච්ච ගමන් වෙන මිනිහල මතක් වෙනවා. පුරුද්ද ඔය වගේ කෙක් බඳින්ට ලබෙනවා කියන්න කර මහනුවින් හිටිපු කොල්ලට. ඊර් බස ජීවිතේම අඳුරක් වෙලා. ජීවිතේම දුකට වැටිලා. ඔහුම අවසානකාලි විදවල මඳ ලයිත් බනත් අහල්ලන. මේ කාමෙන් නිදහස් වෙන්ඩ පුළුවන් දුකෙන් නිදහස් වෙන්ඩ පුළුවන් මේ දුකන්දරාවරලින් නිදහස් වෙල්ල විමුක්තියක් හොයාගෙනියන්න පුළුවන්. බුද්ධ ශාසනය මේ විදදිීට දහන් ගෝසාාවක් ඇහි ආපව ඇහින් නැතිවෙයි ඇහන්න වෙලාවෙ පිළිසරණක් ගන්න ඕන කනක මේක අහලා දේනවන. අර ලෙඩ ඇඳේ මරණ මංචිකේ ඉන්නකුට මෙයාහට මතාක් වුණොත් ම මහනවට හිටපු එකෙක් මේ ගින්දරට දැම්ම අරුන්නේ කියලා. ඒ තරා සිතෙන් මැරුණුත් මැරණ එකත් දුගති යකෙක්වත් වෙලා උපදී එහෙම යකෙක්වත් වෙලා අරවිදිහයට ආවොත් සිල්ගන් එකට බාධාකරපු එකේ විපාකෙන් ඔහොම පරම්පරාවන්න නැති කලානම් මහනකමට අන්තරාය කිරීමේ කර්මයෙන් අවුත් කුසල් වලට නම් බාදා කරන්න එපා ඒ කැනෙ වට කතා කෙලවරක් නැතුව තියනවා. දෙැන් හරිීක් ආසාාවෙන් මේ දහම් පණවිඩි ඇහෙනකොට අවුරුදු දාසය විතර ගෑන් ලමෙක් කෙවල්වලින් කැමැත්තරක් මුළු ගෙදරයම කැමැතිව වුණ මහද වෙනවට. ආරන්නේයක මහන වුණ. මහන වෙලා දැන් ගොුණධරම දියුණු කරගෙන භාවනා කරනවා. භාවනා කරන්න හදන ගොඩම යෂෙක් ඇවල ඔළුව මෙහි මිරි කරනවා. අර මෑණියෙන්න් වහන්සේගේ. ඒ මෑණියන් වහන්සේ අපි මොුණගැන්ඩවෙලමයි කතාවකිවේ. හාමුදුරුණේ මහනවෙල්ලා වුරුදු දොළහිකි්වා වැඩි හරියක්ක් ම ස්පිරිතාලී ගෙදරයිකෝොහිටී. මහනවෙල්ලා හුද්ද කලාවක වන්න ආරණේ. ගියක හිත තැම්පත් කරන ගටමාර යක්ෂයක් පෙන හිටනෝ කෞදමයක්්‍රයා රහතන් වහන්සෙල්ලාගේ යුගි හිටුක උපාසකයෙක් රහතන් වහන්සේලාට උපස්ථාන කරගින්ද තරුණ පවුලක පුතා ඒ උපස්ථානක කරක ඉදදිී අර බණ හිද මෙයා හිතන මහන වඩ ඕන කියලා ගෙදරින් බැඳපු ගෙල්ලට කියවවා කැමැති වෙන්නේ අංගර දගර දාල කෝහරි නවත් අගත්ත ගෙදර. මැරෙන වෙලාවේ ආවා. මම රහතන්වන්සලාට උපස්ථාන කරගෙන හිටපුය. මට බුද්ධසාාසනය පිහිට ගන්න දුන්න ඇති මේෙකි කියලා. යක්ෂෙක් වෙලා ඉපැදිලා දෙන් රහතන් වන්සලේ යුගගේ ඉවරවෙලා අවරු දහස් ගානක්ගිහිල්ලා. අදටත් පිටි පස්සන්ගේනවා. රහතුන්ඩ උපස්ථාන කරපු පැවිදිුවෙන් රහධාන් වහන්සේල් ලගේින් මහනකම ගණ් ආසවෙන් හිටපු කෙනෙක්ගේ පැවිද්ධට අන්තරාය කරපු කර්මය නිසා ඒ මෑණියන් වහන්සගේ ප්‍රශ්නයට කිිස්සි කෙනකුට ඉදිරිපත්වඉන්න බෑ. සාධාරණ හේතු ඔයයි ගෙවල්ලු අමනුස්ස ප්‍රශ්න කරදර ප්‍රශ්නයනකොට බලිතෝයි කියනවා පිරිීත්තියනවා බෝධි පූජාතියලා අනේ පිහිටක් නෑ කියල කියනවනේ සාධාරණ හේතුව ඒකට හේතුුවමකක්ද්ද කියලා බැලුවොත්. අපිට කටවල් වහා ගණඩුවෙනවා. ඒ නිසා කුසල්වලට බාධාකරන්ට එපා කියන එකයි මේ කියන්නේ. කවධහරි විපාගෙනවා. මොකද මැරෙනවනේ මැරිච්ච ගමම් මේ සෙල්ලන්ට කිවරයි. දොස්තරද ලෙඩාද. සේ නොහද ඒ කතා නෑ උගත්ද නෝගත්ද උපාදිද ඒවනෑ කර්මයනවා. ළඟතින් අපි ධර්ම දේශනාවකට කළා චීතය ජාතක ඒ චේහිතය ජාතක තමයි බොරු කිවොත් විපාක එන හැටි තියෙන්නේ මේ ලෝකයේ කවදාවත් බොරුව කියපු නැති දවසක්ති එබ්බා කිසි කෙනෙක්. ඒ කාලෙ මිනිස්සුන්ගේ ආයුස අවුරුදු අසංකේයයි අසංකේයා කාවිස තියන කාලෙ ලෝකෙ බොරුව නෑ ඒ කාලෙ ලෝකයේ පලවෙනි බොරුවකිවේ චේතී රජ්ජුරුව චේතී රජ්ජුරුව කිව්වා බාලකෙනාට පුොරෝහිත පවු්ලි බාලකෙනාට කාරක ලම්බ කියලා ඔහෝට කි ඔබ වැඩිමාල් වැඩිමාල්ලො හිටපු කපිල්ල රිසිතුමාට කිවා ඔබ බාලයි කියලා අයි අයට මල්ලි කිව්වා මල්ලිට අයියියකිව ඕෝක තමයි ලෝකයේ පලවෙනි බොරුව ඒ බොරුව නැති යුග බොරුව කියපු ගමන් දිට්ට දම්වේදන විපාංකාවා ඒතමයි ඒ රජරු අහසිංගේයා ආහසින් අන්න බැරුව පොලෝට පාන්ත වනා ඒ රජුරගේ මොකේෙන් නිල්මානෙල් සුවඳ හැමවා මා කුණවෙච්ච බිත්තරයක ගඳ කටංාවක් රජරුන්ගේ හතර පැත්තති දෙවරු හතර දෙනෙන් කිටියා ඒ හතර දින දාලාගේ අරේක වචනට. ඊර්බස්සේ ඒ රජ්ජුරුවන්ගේ ඇගෙන් සඳුන්සුව දහමනක නැතිව වුණා. කපිල රිසිතුමා කියනවා රජතුමනේ බොරු කියපු ගමන් දෙවවරු තමන් උදාල යනවා කියනවා. ආකාසින්ට බැකිනො කටින් දුග දහමනක් කියෙනම ඒව විපාක කියනවා. මදක දෙයාගන්ට පචහලහලා බොරුගිය කියා දේවාලොවල පඬුරු දාහ ගැටගැහුවත් දෙවියෙක් නම් බලන්නෑ. තමන් කියන්නේ ඇත්තනම් තමන් අවංකෝනං මේ හරද සාක්ෂයේ තමන්ගේ පිවිතුරු හදවත නැමැති දෙවුලේ සත්‍යය වචනය නැමැති පණු ගෙට ගහන්ට තිස්තුම් කෝටිය දෙවරු දව කරනවා. ඔහුට හෝ ඇයට. සත්තිය වචනය නිසා. තමන්ගේ මනුෂ්‍යයා තමන්ව සැකරන්නේ බොරුවටනම් තමන්ගේ බිරිද තමන්ව සැකරන්නේ බොරුවටන ඒ බොරු ඔප්පු කරන්ඩ ඔහුන් ඔවුන් කියන අසාධාරණ කතා ඔප්පු කරන්න දේවාලවල යන්්ඩ ඔන්නේ. සත්තිය ගණ්ඩ ඉස්සරැහැට. හැබැයි මේ දේවාල වල නොත්. කියන පච හැටියට ඒවාගේ තැන්වල දෙවියෙන්නං ඉඩ බෑ මොකද පච්ච කියන තැන බොරු කියන තැන දෙවරු න්නෑ කියලා ධර්මය තියනවා. දෙවියන්ගෙන් උපකාරගණ්ඩ බෑ බොරු කිය කියා සතතිය වචනය කියන්න ඕ දෙ මං කියන්න හැදුවේ ඔන්න බොරුකීමේ විපාකයක් තමයි කියනවා පළවිනික තමයි කියෙන දරුව උපදි න්නෑ කියලා දරු හැදෙ ැ බොරුකීමේ විපාකර. මේ ජීවිතනේ සතරේ. දෙන් අපි කියමකු ඔන්න ඔන්න මාධ්‍යයනු යරකමය හනෝද වන්ද පෙති දෙනවා කියලා. එදකට ඕන වන්ද බෙහෙතක් කැවිල්ලා ඔන්න ඇඟට කැවිල්ලා මේ ඒ ග්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකුට බෞද්තික වසයෙන් ඒවිල්ලාවට සසරි බොරු කියපු කර්මය ගුද්ධයෙනවන ඉදිරිවත් එෙල්ලා වද කල්ලදානු. මෙදන වෛද්‍යවරු ඉන්න නිසා ඉස්පිරිතාට සම්බන්ධ සමහර පිරිස් ඉන්න නිසා සමහරයි දරුව හද නෑ කියලා කාලයක් ඉඳලා යාලවත් දන්නේ බඩි දරුව කැදිලා. බලින් පාලනය කරන්න ගිල්ලවත් දරුවෝ උපදිනක වලක් වන්න බෑ. මතක දයාගන්න අනි වායෙන්ම දරුවක් නැති බවක්වේද සසරේ බොරු කියපේ කිව පාකයක් බණපොතේ තියෙනවා. දැන් අපි බොරුවක් කිවොත් සසරේ යම් දවසක ඒ බොරුව මුූල් කරගෙන දරුව නැතුව පවුල් කණ්ඩයනම්. පින් තියෙන අය වෙත්නම් කුසල්වලට කැමිතේ වෙත්නං. සංසාරය කර්ම දැන් විදවද්දී. ආය ජීවිතයකට කර්ම ගෙනියන්ටිපා. ඊර්වස්ෙ තියෙනවා වෙන කර්මයක් ඉදිරිපත් වෙලා ඕන දරුවෙක් උපදිනවා. ඉතකුට බොරුවේ කර්මයට පොළුවන් කියනවා. ඒ උපදින දරුවා කෙල් එක් කරවන්න. බොරු කියන එක කර්මයෙන් බලපෑමත්ති නොක න පවුලකට දුවෙක් උපත්දවන්න. ඒනම් යං පවු්ලකද කිපදනොත් දුවක්කිහිපදනොත් අනිවාරෙන්ගේ අම්ම හිතාත්තයි සංසාරයේ බොරුවක් කියප එක කර්මය මුල් වෙලාතියන එකට අපි බෞද්ධක දේවල් ලොයිවිදදියට තියෙද්දී කර්මය නැමැතිදෙන් ඒවාගේ බලපෑමක් කරනවා. බොරු කියන එක මුල් කරගන පුතාලා ඉප දෙනෑ කියයනවා යම් පවුලක පුතෙක් කිපදනොත් එහෙනම් සසර අනිවාරයෙන් ඒ අම්මයි තාත්යි සත්‍යය වචනයක් කතාකරපු කර්ම බලවේගේ ඉපදිච්ච දරුවට වැඩ කල්ලා. තව කියනවා. ඒ බොරුකීමේ විපාග තමයි කියනවා. ඔන දරුවත් හැදෙනවා කියනවා. මොනොහරි තවත් කර්ම තියෙනවා එකක් නෙවේනි. එකක් නෙවෙනි ගොඩා කර්ම බලවේගකර මේ සත්‍යය අහුවෙලා නැතියෙන්නේ. ඔන්න දරුව උපදිනවා. පුතාලත් හැදනාා. ඒත් බොරුකීම නැමැති කර්මය මුල් කරගෙන. උපන් දරුවෝ තමංව රකින් නැතුව පෝෂණය කරන්න ඇතුව දාලා යනවා කියනවා. ඒනම් දරුවන්ගෙන් සැලකිලි නැති අම්මල තාත්තල නිකම් බෝධින් වහන්සලා චෛතය ගැන දේවාල වටේ රවුංගගහයින්ට හේතුවක් නෑ. තමම්ම සසරේ කියපු මොසාාවක විපාකී. ඒ විදරන්න බොරුකීමේ විපාකයක් තමයි කියනවා. උරුමෙන්න් ඉඩංවල් ඉන්ට බැ කියනවා. දැන් ගොඩාකාය ඉගෙනගෙනොව ළමයි කෝළඹ යනවා රට යනවා අම්මලතාතල විතරයි මේ ගෙවල්ල හොම වල් ඇදිල යනවා ගමින්. අපි කියෙන යා ඉගෙනගන ඉහලට කියියා කියලා. ඉගනගන ඉහලට කියා කියන එක බෞද්ධ ගොවසි අපි කතා කරට මොල් උරු මේ දෙමව්පියොත් ගෙදරකි ඉට බැරිවෙෙන්ට්‍ර. දුන්න බලවේගි තමයි සංසාරය බොරුවක් කියප්‍රිකා. මොකදේ චේතිය රජ්ජුරුව බොරුකිවට පස්සේ. කපෙල රිසිතුමා ඒ චේති රජ්වරන්ගේ පුතාල පස් දෙනට කිය නො පුතේ උඹලට මේ රාජධානය දැන් ගුරුමෑ කියනවා. තාත්ත බොරුකිවට පසු මේ භූමි උඹලට ඉන්න බැ කියනවා. එහෙනම් ගෙදරින් අම්මා තාත්තා තනිවෙලා දරුව ඇතට ඇතර ගිහිල්ලන. අනි වාරයෙන් පච්චහලපු ගෙදරා. එදුටු තමන් බොරුවක් කියලා තියෙනවනන් අනි වාරෙන් සංසාරයේ කරම එෙනවනී. තමන් බොරු කියල දයෙනවනන් සංසාරය කවදහරි තමන්ට හොරින් හරි වඳභෙහිතා කවුනොත් අර කරුම බලවේ ඇවිල්ලා දමන් වදකරනවනේ. තමන් බොරුවක් කියනවනන් සංසාර පුතාල කැමැත්තිෙන් ඉදිද්දී දරුව හැදුුණු දුවලම වෙනවලේ. බොරුවක් කියල නම් බොරු කියනවන සංසාරි දරුවන්ගෙන් සැලකිරි බලාපොරොතුනත් දරුව තමං දාල යනවනේ. තමන් බොරු කියලනං පාරම්පරික ඉඩංවල තමන් එන්ට කැමැතිවුුණක් ඉඩං වලින් ඒ ඇත්තු යනවන ඇතට. එහෙනම් බොරුකීමෙන් කර්මය කවදාහාරි විඳින්න වෙනවා. ඒ වුනට කිසිිම භයක්සකක් නැතුව මිනිසු පච කියනවන. කිිසිම භයත්ස එකක් නෑන බොරු කියන්ද. දැන් තේරෙනවද මේ ලෝක සත්ත්වයා කර්ම චක්‍රරයකටහු වෙලා දයන. ගැලවිෙනු බොරු. බුදු කෙනෙක්ෙ ධර්මයහන් නැතුව වැරදි හදාගන්න නැතුව මේකෙන් ගැලවෙනවා බොරු. ඒ නිසා පංවත්න්නේ හැබැයි බොරුවේ මෙවැනි මෙවැනි ආදීනව තියෙනවා කියලලා අහලතිබොත්. බොරුවේ මෙවැනි මෙවැනි ආදීනව තියනවා කියලා අහලතිී බොද් යම් දවස කවුක මතක් කළ එක බොරුවක් කර අතර කර ගනී. එදාර මතකතියාගැන්ඩ මං මේ බොරුව කියන්න ැතුන් අද වලක්වා ගත්තේ ඉදා බනහපු නිසා කියලා. නැවත නැවත බණහනවන හැමදාම බණහනවනා කොච්චර වැරදි අපේ ජීවිතෙන් ඇතට යයිද. මේක නැකතට හඳ බලනො වගේ. කලාතුරකින් එක බණපදයක් අහලා අද තියෙන කෙලිස් සැඩ පහරත් එක්ක හිත හදාගන්නට අමාරුයි. හිත හදාගන්න අමාරුයි. මේ නැගි ිනකට අවුරහරි මොහරි ප්‍රශ්නයක් අන බොරුව කියවෙන විදිහයට. ආයත්තනවල වැඩ පිළිවලව තියෙන්නේ බොස්ම දැනගෙන බොරුව කියලා බොස්ම කියනව නොව අස්සංගල දාාපල් බ. ඉ හ ඔක්කෝම හැදෙනවා ඒවට උද්දර ොයන් එ පහා අපේ ඇවිල්ල අප අආතන මනි මෙම අස්තන් කරනවා මේම කරනවා බොරු කියන දිර කියෙන අපි බොවා කරන්නද කියලා අපි බොනවා කරන්න දේකට එක දෙයි කියන්න තියෙන්නේ ඉදිරියට සිල්රකින පරිසරයක් හැදෙනෑ එනිසා දැන් සීලයේ පිහිටලා සරණක් කදාගෙන මේකෙන් ගැලවිල යන්ට. ඉදිරියට භයානකයි. දැන් කෙල්ලු නටන නාඩගන් කොල්ලු හොඳයියේ. කොල්ලො හොඳයි මට මතක් වුණේ අම්මතාත්ත ගෙදර නැත්ත. කෙල්ල විතරයි නම් ගෙදරඉන්නේ බයි ඉන්නේ ඒක දොරවල් ජනනිල්වාහගෙන දොරවල්ලෝට පොලු තියාගේෙෙන. බයි ඉන්න සද්‍යයන්නෑ ගෙදි ටෙවල කවරක් කතා කළ අම්මල කතා කළ දොරාරරින්න. දැම් බලන්නකෝ අම්ම ඉතාතා එලියට බැහැපුගම කෝල් කනවා. කොල්ලොත් මේ විකඩන් ලකට හුවෙලා ඔළුුවොව කරුවල් වෙලා ඉන්නේ ඒවාගේ කොල්ලන් ටොයිවාගේ පණවි ඩාප මො කොහොම නන් සීලියක් රකිදද එදකොට ඔන්න මකද වෙන්නේ ඔහොම අයාලෙ ගශල බටට දරුව වෙනවා ආපුගමන් ගක්්සා කරනවා යං කෙනෙක් ගෆ්සාාව කර සම්බන්ධ වනොත් අවම ජීවිත පන්ධහක් පත් ඔහු ගප්සාහ වෙනවා තමන්ට දාව ගප්සාාවෙනවා අවම ජීවිත පන්ධහක් පත් දරුවන් නැතු උපදේවා අවුරුදු කෝටි ගණක් විපාක විඳලා යම් දවසක මනුසුලෝකිට අවුත්. ඒ කර්ම වෛදිවරුත් මේගේ ගැලවිල වාසය කළේ නැත්තන් ඒ කරම අපිට බෞතික වශයෙන් කියන්න පුළලුවන් බරට එන දරුවාගේ අංග විකළයි බ නැති කළ දාන්න කියලා නවන්මට අවුරුදු තියහත ලියකට කලින්. ඒෙන් ඉපදනේ මස්වය දැල්ලක්නම් අ්භගාතය නම් අම්මල හැදුවනනි. මේ ජීතය දුක්කෙන්දට සංසාරයට කර්ම ගෙනිච්චි නෑ. තමන්ගින් ඒවාගේ අබභගාත දරුවෙක් ඉපදෙන්ට තමන්ගේ සංසාරය කර්මිකුත් ඇැති. ඒ කර්මයට පිටුපා ඒ දරවා නැතිකර ගැනීම පාපේ ඔහු කරායන්නවා. එදුොර යම් දවසක ආදරෙන් පවුලේ දරුවෙ කදගන්නට හද්දී. බඩට එන දරවා ගක්සාාවෙනවා හේතුව සංසාරීවක් කල්ලා තියෙන නිසා කර්මේ ඉදිරිපත්යෙන්නේ මෙහෙම පින්මත්නේ ඔන්න ඔන්න බලුරෙලක් කරගෙන වැද්දෙක් යනවා කැලීමේදී ඔන්න බල්ලොට කිස්සර කරගන දීකී කියය දැන් වැද්ද පිටිපසින් යනවා එහෙම යනකොට වැද්ද එකපාරම දකිනවා මුවක් කියනවා දැන් අර වැද්ද බල්ලු පිටි පස්සෙද යන්නේ අර මහා පිටි පස්සෙද. එක වාර මෙයා හැරුණ මවාපිටි පස්සට. අන්න ඒ වගේ තමයි කර්මය විපාග දෙන්ට අවස්ථාවගේ දෙනකල් ඔොහේ නියහඳුව තියෙනවා. අවස්ථාවේ දුන ගම පයිනවා. ඔන්න බඩ දරු අම්මගෙන කියනවා. මේ අම්ම ඇවිගෙන යන පඩිපිලිකින් ලිස්සල වැටි නොරෝල්වෙලා. අන්න ඒ වෙලාවෙේ. සංසාරී ගෞ්සාාවක් කරලා කර්මය අන්ති බෝත්් ඉදිරිපත්වෙල බඩින්න දරුව නැත්වෙනම්. ඒ වෙලාවට ඉදිරිපත්වෙන්නේ. ඒක කොයි විදියට කොහොම සිද්ධවිෙනවාද කියලා මනුස හිතකින් සාමාන්‍ය හිතකින් හිතන්න බෑ. එනිසා බුදුරජාණන් වන්ශේ වදාලා කම්ම විපාක විසය අචින්තියයි. පොල් ගිඩියක් අතර ගත් අට පස්සේ ඒ පොල් පැලේ දෙහා බලලා මේක මෙච්චර ගෙඩියෙයි ගහ මෙච්චර උසයයි අතු මෙච්චර හැදේ කියලා හොයන්න බෑ පොඩිපොල් පෙයා. මේක ඉන්දුුවර පස්සෙ මෙන්න හැදිලා යම්තාක් ගෙඩියෙනවා. එතුට යම්තා ගෙඩියෙයිද. යම්තාක් අතුවෙේයිද. යම්තාක් ගහ උසයයිදේ මූලික ස්වභාවේ මේ බීජයේ තිබ්බා. ඒවාගේ පුංචි බබෙක් දකිනුට මෙ අනාගත කොයිවාගේ කරමටිකක් විදිරනාධ කලා අපට පෙන්නේ නෑ. ඒනිසා මතකතියාගන්ඩ එතරන් කරම බලවේගකිරමි මනුසියා ලක් වෙලා ඉන්නේ. ඉතින් මිනිසුන්ට සීලී රකින පරිසරය අනාගත යහිම වෙනවා. ප්‍රාණ අයිලඟට තවගේනවා බොරුව විාක බොරුව විපාක තමයි කියනවා දිව දෙකක් වෙලා උපදනවා කිය දිව දෙකක් වෙලා උපදින සත්තු කවුද. තලගොයි කබරගොයි සරපයි. දිව දෙකක් එනම් දිව දෙක් ලැබිලතියෙන ජීවිත ත් තියෙනව අනං සත්වයකුට ඒ උපද හදල දුන්නේ මොකක විපාකයක්ද. බොරු කියීමේ විපාකයක්. ඊර පස්සේ කියනවා ඒ බොරුකීමේ විපාකයක් තමයි කියනවා දිව නැතු උපදිනවා කියනමු. දිව නැතු උපදින මාලුුවගේ එනම් යම්තාක් මාළුවවෙයිද. මාලුවන්ගේ දිව නැතු උපදිින්ට්‍ර සංසාරය බොරු කියපු කර්මයක් බලපෑවා. ඊට පස් ඒවා විසඳන්න බෑ. මං උදාහරණයක් කියන්න මේ මොනරාගල එක වැැවක පිරිසක් එකතුල මාලු අල්ලනවා. ඒ මාලු දවසට ඒයාල කිල්ලෝ එකසි පනහට වැඩි අල්ලනො මාලු කිල්ලෝ එකසිය පනහට වැඩිය මාලු අල්ලනවා දෙැන් ස්වාවිෙන්නාම්සල කිිල්ල කිව්වා අද පනපිටිගින්න මාලු ටික ඔක්කොම අපි ගන්නවා අපිට අභේධානය දෙන්න කියලා එදා මුළු වැවේීම දැල්වල් කහවිලා ඉන්න මාලුවෝ පස් දෙනයි බලනේ කර්ම බලවේග කර්ම බලවේග ඉතින් ඒ නිසා කර්මයට බය ඇති කරගන්න කරමයට බය ඇති කර ගණඩ තමම් වචනයක් කිවුවත් ඒක විපාකයනවා. අම්මලාට කොච්චර ඉස්කෝල යන දරුව බොරු කියනවාද ගොඩා බොරු කියනවා පෝන් එක නිසා. පෝන් එක නිසා ගොඩා බොරු කියනවා. අදකාලෙවාගේ පෝන්වල තියෙන මේ දහජරාව නො. බොරුවෙනොත් ගැලවිල ඉන්න්න පුළුවන්නම් උසාල ජය ග්‍රහණයක්. ඒ නිසා කර්ම බලවේගට බය ඇති කරගන්න ඒවා කිළිබඳව බය ඇතිවෙන්නේ පින්වත්න ධරමය අහන්ට අහඩ නැවත නැවත ධර්ම අහනකුට තමයි පාපේට බය ඇතිවෙන්නේ. මවලගේනේවාන්නෙවෙනේ අපි හිතෙන් හිතල කියන්නේෙ වනේ. මම ඔය බොරුව ගැන කියපු දහම් පරියාය තියෙන්නේ ජාතක කතාපති චේතිය කියන ජාතකය. ඔය විදිර සිල්පද පහ ගැනමද යම් තේරුමක් ගත් ඔොත් එහම පංචසීලියයක් බුරුදු කරන්න කෙනෙකුට පිහිට ලැබෙනවා. හැබැයි ඒක ලැබෙන්නේ ධර්ම අහන්ඩෝන. අපේ අඩුපාඩුකං ඕන තරන්තයෙන්න්න පුළුවන්. මතක තියන්නේ ඒ ආඩුපාඩු යම් දවසක හදා ගන්නේ. ධර්මය අහළමයි. ඒ නිසා ධර්මය අහන්ට මෝන. වැරදි අඩුව අයත් ධර්මය අහන්ද වැරදි වැඩියයත් ධර්මය හන්ද. අඩුපාඩු හදාගන්න අයත් ධර්මය හන්ද. අඩුපාඩු හදාගන්නට අමාරුව අයත් ධර්මය හද. යම් දවසක ඒ අහන ධර්මයෙන් ඔහුව සූපත් කරවනවා. යම් දවසක සූපත් කරවනු.ඉදි... ඔය තමයි ගිවේ කරුම බලවේක ගැන දැම්ම එකෙන් පිහිටක්ය පෑය පංවත්නී යංකිසි කෙනෙක් දිවිහිමෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලනා. දිවිහිමයෙන් ශ්‍රීසත් ධර්මය සරණ ගිහිල් දරම් දිවිහිමයෙන් ආවරය සංගරත්නය සරණ ගිහිල්ලන. දර්මේ අහල අඩුපාඩු හදාගෙනන්නම් එයම සිහිකිරීම ඔහු සුගති උපද්දෝනවා තමන්ගේ මන්ට කරදර එද්දී භයතතිකෙන් එද්දී අනිමන් බුදුරජාන්සේ සරණ ගිල්ල ඉන්නේ දරම මේ සරණ ිහිල්ල ඉන්නේ සංගයා සරණ ගිල්ල ඉන්න කියලා ලෙඩඇද ඉද නිතර කල්පනාකර ින්ට ඇත්තම් ම තුනරුවන් සරණ ගිහිල ඉන්නේ කියලා ඇත්තට මේ කල්පනාව ඔහු සුගතය උපද්දෝනවා වැරදි මතක් වෙනකොට ඒකට තියන පිළිම තමයි වැරදි හදාගත්තා කෙනෙක ඉක්මනට හිතන්න ඕන මං ඒවා හදාගත්තා කියලා බුදුරජාණන් වහන්සේ ධර්මි දේශනා කළේ උපතිම පන්සි රැකුපොයට නෙව බුදුරජාණන් වහන්සේකින් ධර්මිහාල මාර්ග පල් ලැබී උපතින්ම සිල්රැකපොයනෙවී එයාලත් මේ ලෝකයේ තැන්තැන්මල ගියා එයාලටත් වැරදුුණා එයාලග අතිනුත් මෝඩ කංමුණා එයාලග අති නොද පෞසිද්ධ වුණ නමුත් බුදුගෙනෙකි ධර්මය හනකුට කෝටයක් පව් අත ඇරියා බුදුරජාණන් වහන්සේ සරණ ගියා ධර්මය සරණ ගියා සංගරත්නය සරණ ගියා අඩුපාඩු ටිකටික හදාගත්තා. ඒ අයි අතරින් සෝහන් අය බිහුණ සකදාගාමය අය අනාගාම අය අරහත් ච්ච උත්තමයන් වහන්සේ ලබිහෝුණ. ඒ නිසා තමන් අතින් කොච්චර පෞකං වෙලා තිබ්බත් තිසරණ සරණ ගිහිල්ල සීලයකට ඇවිල්ලනම් අඩුපාඩු හදාගන්න වැදපිළිවලට ැවිල්ලන ඔහුට බයවෙද දෙයක් නෑ මෙතෙක් කාලයක් ඔහුගේ ජීවිදය මඩ මඩ ගොහොරු වක්නම් ඔහු තෙරුවන් සරණ ගක අඩුපාඩු හදාගත්තයක නෙලුම් මලක් පගේ අරගෙහි මතුවෙලා පේනවා ඒ නිසා ලෝකෙට වටන්නේ මඩ නෙවෙයි ලෝකට පිපිච්ච නෙලුම. හදාගත්ත ජීවිතය වටනවා දෙම් බලන්න පුංචි ළමයි ධර්මයහනුට පොඩිකාලෙඳල ධර්මයේ අඩු පහරු හදාගන්න පුළුවන් ඇත්තටම බොරුකීමේ ඔවැනි විවාා ගැන අපි පුංචිකාලය ඇහ වන අපි අතින් ගොඩා පවු්වඩුවනවා නමුත් දැන්නේ අපිටහන්ද ලැබුණේ හැබැයි මැරෙන්් කලින් අහන්ඩ ල බිච්චක වටෙනවා එතකට දැන් නැගිටෙන්නේ මං අඩුපාඩු හදාගන්නවා කියන චරිතයක ඉන්නම්. මෙතනින් යනකුට පාරය වහනකට හැප්පනක්. ඔහු අඩුපාඩු හදාගන්නට තැන ටැවිල්ලයි මෙැරෙන්නේ. පැහැදිලෙන්නේේද. ඒකයි. ඒ නිසා ඒවිදියට අඩුපාඩු හදාගන්න මංම බුදුන් සරණය යනවා ඒ සරණ කෙලිටි කරගන්නෑ. මං දරම මේ සරණ යනවා ඒ සරණ කෙලිටි කරගන්නෑ. මම සංඝයා සරණ යනව සරණ කෙල්ටි කරගන්නෑ. මං අද මගේ සීලේ රැකගන්නවා. පන්සිල් නම් පන්සිල් උපෝසතය නම් උපෝසතය තව මොනුහරි නොමග ගිය දේවල් කියයන ඕන මං ඒවා අද හදාගන්නවා කියලා හිතට අධිෂ්ඨානයක් ගන්න. රාතරය නින්දට යනකුට සිහි කරන්ද. මම අද මගේ අතින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය සරණට කිලිටක් වුණාද. දේවාලවල් ඔල ලැක්ගද. න්ද්‍ර පිටිපස්ස ගියාද නැකාත් බලබලා ගියාද නැත්තන් අනේ මගේ සරණ කිලිටි වෙලා නෑ දහම් සරණ සඟසාරණ කෙලිතිි වෙලා නැයි මං ආර්ය සඝයට වචනයක් කියලා නෑ අනේ මං අද දවස්සේ දුනරුවන් සරණ රැක ගත්තනයේ කියලා ඒරිවාස්සේ බලන්න අද දවසේ මගේ ඇතිෙන් සිිල්පද පාටහානියක් වෙලාද කියලා පංචසේලේද එදකොට පලවෙනි දවසේ දෙවිනි දවස පෙනෙ සිිල්පද පහම කැරල්ලා හෝ තුනා කතරක් හරි කැඩිලා. නිදර නිතර සිහිකරනට රකිින්ට බැරි සීලය ගැන දුක උපදිනවා. ඊදවසයා කල්පනා කනවා මං එක දවක් හරි රකින්න ඕන කෙරු. ඉතුරට යම් දවසකයි ස හවස කල්පනා කරුට සිිල්පද පහමරැකිලා. ත්‍රීතියක් උපදිනවා සතුටක් ඇතිවෙනවා හිතාහාගන්න බැරි. ඇ ජීවිතයට පන්සි රකන්න බැරුූ හිටපු චරිත. ජීවිතයට තිසරණය නොකරපු චරිත අනේ මැරෙන්ට කලින් සරණ සීලියයක් පිහිටලා. පිංවත්නී මෙවැනිහෝ දහම් කතා කියන්නේ ඔබ හෝ මුලාවට පත්කිරින් පිණිස්ස නොවයි. යං කිසිකෙනෙක් මේ ලෝකයේ සෝත ආපන්න වනොත්. ඒ සෝවාන් කෙනාගේ පිහිටන්නේ තුනුරුවන් සරණයි ශීලියයයි. බුද්ධ අච්ච්‍රසාදය දැරමි අවිච්ච ප්‍රසාධය සංඝයා අවිච්චා ප්‍රසාදය සංගරුවන ගැන ආර්යකාන්ත සීලේය. ඒ හතර තමයි සෝහන්ගෙනාගෙත් පිහිටන්නේ මේ හතර කෙනෙක් පුරුදු කරනවන ඔහු සෝවාංවීම පිණිෂට ප්‍රතිපදාවක යන කෙනෙක්. ඒවාගේ ඇයට සෝවාන්වීම මාවත විවෘත්තයි. දැ හැමදාම ඕකම කිය කියන්නේ නෑන කඒක දහම් පරි කියනකොට ඔය හතර හදාගෙන ඉන්නයිට ලේසි ඉතුරු ධර්මය පුරුදු කරන්න. ගොඩාකයි නිවන් දකින්ට උත්සා කරනවා. තිසරණෙත් නෑ සීලිත් නෑ. ඔයි ගොඩාල් ලොක්කු අය කතා කරන චරිතද හබලන්න තනික මොකාකරය එයාගේ මොකක්කරි දෙයක් තියෙනවා. එක්කෝ බොරු කියනවා එක්කෝ සිල්පද කඩනවා එක්කෝ කොේ අරි දේවාලයක. මේ වගේ අනත්තක තමයි තිසරණයක් සීලයත් හදාගන්න ඕන තමන්ගේ ඒක පෞද්ජලික කරගඩ මහත්තයාගේ සීලෙ ැගිලි ගහන් දෙපන් ඕෝනම්. තමන්ගේ සීලි රැක ගන්නම්. දරුවන්ගේ සීලයට දෙමවප ඇගිලි ගන්න ඒ අයට මාලෝ දැක්කර පස්සේ පුතේ දිව නැතු ඔපදදින්නන්නේ බොරු කියපු නිසා කියල කෝ අම්ම ලතත්තල කියනවද. අර මාළුකඩි දාල ඉන්නවේ මාලුව ක්කෝමටික සංසාරය බොරුකීමේ විපාක විදිරි පදිච්ඡය කියල සසරට බයඇති කරනවාද. ඒවස දි සරපය දකිනවුට දිව එලියට දමට දිව දෙකයි. අන්න බලාපන් දිව දෙකක් වෙලා උපදින්නේ සංසාරය බොරුකීමේ විපාග කල දරුවන්ට සංසාර ගැන කියලා දෙනවද. මොකෝවත් නෑ. උඹ දොස්තර කෙනෙක්ව්‍යනයම. උඹ ඉන්ජනේර්වෙක් වන. අවුන් අරවාගේ කාර්ය එකක් ගනින් ඔයවාගේ සිහින ලෝකෙක පොඩිියුම් අතරමං කරනවා කර්මය ගැන කියල දෙන්න. එනිසා පෙන්වත්න මේ හොඳ නරක කුසල් අකුසල් ගැන තිසරණය ගැන මේ කියන දහම් ගෝසාාව හැම දහම තියෙන එකක් නෙවේ. එනිසා ඔබ ධර්මේ දසන ඔබට මේ විඳින දුකෙන්න්නේ දහස්සුවීමක් කෝයනනා. හ තිසරණ හිතේ ඇති කරගන්ද. බුදුරජාන් වහන්සේ සරණයන්ට ධර්මී සරණයන්ද සංග්‍ය සරණයන්ට. තිසරන සරණ ගිය ඉන්නවා. මෙදන ඉන්නවා. දැම්පුරුදු වෙන්ඩ සරණ සෙහි කරන්ද. උදේහවස සිහිකරන්න සරණ අද දවස ඇතුළත මගේ තිසරණට හානියන් කුණාද කියෝ. ඊලන්ට සීලයේ සිහිකරන්ද. තටම සාරණ සීකරනකුට බුද්ධානස්සති දම්මානුසති ංානුසති වෙනවා. සීලයේ සීකරනුගුඩ සීලානුස්සති වැඩෙනවා. අනේ ං සිල්රකිනකෙන එන්නේ කියලා. ඒවා ඔක්කු මයිතති භාවනාවට. බුදුරජාණන් වන්සි වදාළ තිසරණයයි ශීලී පිහිටි ශ්‍රාවකයා නිතර නිිත්‍ර කරන්ට නු භාවනා තමයික අනුස්සති භවන බුද්ධානුසති ධම්මානුස්සති සංගානසති සීලානුස්සති ඒයිඒයා තුල තියෙනවමනේවා. හොඳට හිත වැඩෙනවා. දැම් බුද්ධානුස්සති වඩන්ට මාගේ ස්වාමී ව බුදුරජාන්සේ තුං ලෝකට අග්‍රයි කියට දැම් භාවනා කරනවා. හිත වැඩෙන්නෑ ඇයි බුද්ධ පූජාව මෙච්චර කප්පෙක්ට මේ හරංගිල ඔොහේ තියෙනවා. පූජාව වටිය ඔල්ලුවෙන් ඇරන් යන්නේ. ඉතුර තුං ලෝකට අග්‍රයිකි වකතාව ශිතය පිහිටල නෑ. දීවාල්ලලට මල්මාලාගෙනියන උපාසක උපාන්සිකව වනහි ජීවිතයට කවදාවත් බුදුගුණසී කළ බුදුරජාන් වන්සේ වෙනේ මල්මයක් ගොතලනෑ පූජාවටය ඔළුවිතියාගෙන යන උපසක උපාසිකව වනහි ජීවිතයට කවදාවත් බුද්ධ පූජාව ජීතියාගෙන ගහිලන ඒර පස්ස මයි දුනරුවන්ට කර්මයටන දෙයෝ කිව තීටය දෙන්න උද්ධාරණයක් කියන්න. මේ ඔන්න මමැ මම දැක්කා කවියක් ලියල තියෙනවා මේ පාරයින මේ එක තියෙන්නේ මේ බල්ලුගෙනත් දානයට මකත්දෝ එකක්. දෙයෝ බිල්ලට ගන්නක් කෙල්ලහරි තමයි එඒහි කවිය තියෙන්නේ විරෝස මං ඇහුවා මොකක්ද මේ කවිය කියලා. ඒ තමයි ඒ ආරන්දිට ගෙනල් අදානොල් දවසට බල්ලෝ හත්තා අට දෙන්නා උපාශකම්මලා සිල්ගන් තෙන ගමම ගෙනනල දාන්නේ ඊට පස බන්නට කිවලූ මෙකම පෞරැස්්යනවා මේකින් මෙහෙම සිද්ධයෙනවා අපායන්ඩ වෙනවා උඹල මෙහෙම කරන්න එපා කියලා අවරුදු ගානක් බණට කිවා. බල්ලු බලල්ලු පැට්ටු විශ්ස දිය දැම් යාරන්නේ. පිළි වහන්සේ උඩ නැගෙනවා. ඊට පස්සේ කට්ටි එකතුවෙලා කවියක් හදලා. සිල්ගුණදන් රකිනයි ඉන්න තැන. මේලා කල්පනා කරන්නැතුම් බල්ලු බලල්ලු ගෙනත් දාලා පිරිසුදු භූමිය කිලිතිි කරන කරනවා. ඒ නිසා කතරගම දෙවියෝ විශ්න දෙවියෝ සූනයන් දෙවියෝ මේක දිවැස් හැනල්ලා මේ බල්ලු ගෙනත් දානය බිල්ලට ගනිල්ල කියලා. එදා ඉඳලා අද වෙන්නක් වල් බලු පැටියෙක් නෑ. එතකට මුම් බය කර්මයටදදේ ඇන්නද. ඒ අට දී අන්ගම පිහිටයි. කරමට බයනෑ නමුත් පිහිට සහ එයා මෙහෙවන බලවේගේ වෙන්න කර්මය කරමය ගැන හිතන්නවත් නෑ. ඇත්තර මේ කයුදතු දෙයක් ඒතමයි බල්ලු බලල්ල ිහිදාන වනේද මේ පන්සල්වලට පුද්දුම පාපයක්. ඇයි ඒක පාපයක් පවෙන්නේ උදහරණයක් කියන්න නන්දිමිත්‍ර එලාර රජුරෝලඟ වැඩකරද්දී දැක්කා ගිහිල්ල මිනිස්සු මි ජරා කරන පැසිකිිලි කරන මුත්‍රා කරනවා. මෙයාට අර සිංහල ලේත්ත කාපු ආවේගෙන් මෙයා ගිහිල බුදුකෙන එක භූමේ මුන් අපවිතර කරන වනයේ කියලා. අර දෙමළුට ගහල ඉරලදාල වීසි කල්ලා තියනවා. මේ විදිහට නන්දිමිත්‍ර තූපාරාමි මළුවෙන් මරුවම මිනිස්සු දෙකට ඉරලා විසිකරපු මිනිසු ගාන දහස්ගානක්. මකළා මලුව රැක්කා අප විතර කරන්න බැරි විදියට. නන්දිමිතර මැරුණා දැන්ඉන්න තුසිතේ. ඇයි මිනිස්සු මැරීම ප්‍රාණගාතයන් නෙවෙයිද. පාපයක් නෙවේද. ඒහනාට මේක වනේ මිනිස්සු දහස්ගානක් මරපු පාපය යටගියා? සෑමලුව සුද්ධකරපු පින්බලීට. එච්චර පොන්්‍යභූමයක් පවිත්‍ර කිරීමේ එවැනි වීපාකයක්ත්තියෙනවා. එනිසා සෑමලුවක බෝමලුවක අපවි කරනවා බල්ලෝ බලල්ලු පන්සල්ලු ලඉන්න. එදකුට එවුම් ගිහින්දාන උපාසකම්මලා බලු පැටු පහක් පන්සල්ට ගිහින් දැමෝොත් ඒ පස් දෙනෙක් නිරේයාමේ පාපය අ බල්ලු පහ ගිහින්දාන උපාසකම්ම රැස් කරගන්නවා උතුරු සලුව කරේදාගෙන නම් නිවන්දකින් හිතන්්ඩෙ පා අටපිරිකරයක් තිබ්බ පමණට නිවන්දකින් හිතන්ඩෙපා ඇයි බලු බලන්නට පෞරශෙන් ඇද බුදුරජාණන් වහන්සිට මීවදයක් ගැල දුන්න වදුුර දෙව්ලෝගානේ බුදු කෙනෙක්ගේ හඬහගෙනටපු ගෙම්බ දෙව්ලෝ ගානේ බෝධි සත්ව කරේතියාගෙනකගේ කන්තක දෙවලු ගියානේ. ඊළඟට පුස්තදේව මහරහතන් වහන්සේ දිහා බලාගෙන පැහැදිලලා හිටපු හීහාපු ගවයුූ පන්සියක් මැරිල දෙව්ලෝ ගියාගේ. ධම්ම දින්න මහරතන් වහන්සේ සතිපට්ඨානය කියනෙ එක ආගෙන හිටපුවුලු පන්සියක් ඒ ගමීම මනුස්්‍යය වෙලයි පිදිල මහන වෙලා නිවන් දැක්කනය. සත්තුවන්ට කර්ම සකස් වෙන්න නැන්ද සකස් වෙනවා. සි බුද්ධි පූජාව කන තැන තැන්වල ජරා කරන ඔය සත්තුයෝ මැරිල්ල නරකලෝකෝලේ යන්න ආ පහෝ. ඒවාගේ තැනකට අර බල්ලු බලලු ගිහින්දාන උන්දෙලා ඒ පවු් කරගහ ගණ්ඩෝනු. කරන්න දෙයන්නේ. තමන් කලින් ගිහින්දාලා තියෙනවන ඒ පව් ගෙවෙන්ටත් එකක සෑමලු බෝමලු සුද්ධ කරලා ජරාව තියෙනෙවා කොළොවලින් මුදල වලින් අයිංකරල පවු්ගෙවා ගන්ඩ. ලේසිනෑ නිකං අපි කතා කල්ලා හිනාවෙලා මෙ නිකං සපද සරිපුදාගෙන ටෛදාගෙන කාරයකි ගිය පලියට කරමෙන් ගැලවිට බෑ. හැමදවමවලැබෙන්නේ. මැරිච්ච ගමන් සෙල්ලන් ඔක්කෝ මිවරයි. කවුරුවාරි අහිංසක කෙනෙක් අකුසලින් ගැලවිත්වා. ඒ අදහසෙන් මේ දහම් දෙසන්නේ. පන්්ඩිත මනිසුන්ගේ පණ්ඩිත මානි බවට නෙවෙයි. ඇයි ම ඒමකව සමහරයිකන හාමුදුරු නිවන ගැන කියන්න පුළුවන්නේ සමාධිය ගැන කියන්න පුළුවන්න්නේ විදර්ශනාව ගැන කියන්න පුළුවන්න්නේ ඇයි කතාවක් කිය කියන්න කියන්නේ කියලා ඒ මිනිස්සුන්ගේ පණ්ඩිත බව මනුස්සෙක් ඒ තත්ත්වටඒ මනුසයගේ හිතහදන්න ඕ. තවතියන තවේකදයක් තමයි මිනිස්ු නොදන්න ගොඩක් පින්කරන නමුත් රාගෙට අබැ විච් පෝන්වල අබැවිච් ගොඩාකයි මරණට පස්සේ. නාංගලෝක උපදීන්න. පින්තියනෙන ගොඩාකයි තරහි මැරිලා යක්ෂලෝ කියනවා කිවනේ ගොඩා පින්තියන නමුත් මේ පෝන්වලටයි රාගිටයි කාමීටයි ඇබැහි විච්ච සමහර චරිත කයිවිදිී මරණින් මත්තේ නාංගලෝක උපදියනවා. ඒඇත්තන්ට ආවශ බහෝ වුණනොත් මෛත්‍රී බුද්ධශාසන බුදුකනින් පහළවෙේද්දී ඔහු ඉර්දි තිබුණත් තිරිසන් ලෝක. මෛත්‍රී බුදුරජාණ වන්සකින් පස්සේ බුද්ධශාසනයක් ගැන විස්්තරනෑ. මාගේ බුදුරජාණාන්සේ පිරම්පුරාගෙන එන්න සසරේ කල්පාසංකීයක් බුදුරු නැති කාලතිබිලතියනොත්. මෛත්‍රී බුද්ධශාසනයෙන් පස්සේ කල්පාසංක කියයක් බුදරු නැතිව වනොත් මෙවැ දහන් හැසීමක් නෑ. සිල්රැකීමක් නෑ කුසල් වැඩීමක් නෑ. ඒ නිසා දැන් අවංකෝ මුස්සාහ කරන කෙනා අඩුපාඩු හදාගෙන සරණය පහිටල නිතර නිතර ධර්මය හලා ජීවිතය කොටසක් ධර්මී කරගත්ත කෙනෙකුට යම් පිහිටත්වේ. සිල් ගන්න කට බණහනුඩා ඔයාල වයසිටි ිල්ලද ඔයාලත් මහම වුණාව යනවද ඔයාල දැම්ම පටන් ගතනන්නේ. පණ්ඩිතකන් කියන සත්්‍යයෝ ආ ආයම සසරට වෙටයි අපට මේක කියෙනගේ පුරසාරංවලිනු ප්‍රශංසාාවලනු වැඩන්නේ එනිසා පුළුවන් විදිහට අඩු පාඩු අහිංසකව හදාගඩ මතක තියාගණඩ අඩුපාඩු හදාගණ්ඩ බැරි වුනත් එකක් නම් නතර කරන්න එපා ඒ තමයි බනාහන එක යම් දවසක් එෙනවා තමන්ගේ හිත කීරි ගැහිල්ලා ඒ අකුසලේ අඩුපාඩුව ඉපා වෙලා යන දවසකට බනපදි යහින දවසක් කියෙනවා එදා වෙන කල් ධර්මය හන්ට අපිට බැරි වනාන්ට බුදුරජාණන් වහන්සේට ඒ කාලි පුළුවන් ඒ කෙනගේ කෙලෙස් කැඩිල්ල යන වචනය අල්ලන්ඩෝ සමහර වචන තියනවා අපිට එපාවෙලා යනවා අපි මොඩවද මේ ගරන්නේ කෙල හිතෙනවා බුදුරජාණන් වහන්සට ඒ වචනීම රන් දෙන්න පුළුවන් අපිට පොදුවේ අපිට තේරෙෙන්නෑ. අපි ධර්මයයක් අහපුම කවුරවට හැද කියල පොදවෙේ කියනවා. අහග නහගනයන්ට ඔබගේ හිත සුද්ධ කල්ලදාන බණපදය ඇහෙයි. එතිෙක් කසන්න. හැබැයි බුදුරජාණාන්සේගේ බුදු බණපද. හිනා නෙවෙයි විහිළු තහලු නෙවෙයි කුණුහරපනෙවෙයි ඕහ පාදූපනෙවෙහි වාදවිවාද නෙවෙයි කටව ආචාරක නොවෙයි බණක් ඇහුවට පස්සේ නැගිටිනකුට මොකක් හරි දැනිලතිෙන්ට ඕන. අන්ෙවැනි බනක් අහන්ඩ. එතිගේ නිසා අද දවශේ සෙත් ප්‍රාර්ථනා කරනවා. අවසාන වසෙන් චීකරන්න්න ක සියලු සත්ත්යෝ මැරෙනවා. මරණේද මෙහෙම වෙන්ඩ ඉඩකඩ තියෙනවා එකක් තමයිකම්ම නෙමිත්ත කරපු දේවල් මතක් පෙන්ඩ පුළුව. ගති නිිින්ත ඉපදිෙන තැන්පෙන්ට පුළුවන් ඔය මල්මා ලපේන්නේ දෙව් රුපයන්නේ සාධකාර දිදී මැරෙන්නේ ගාති නිමිත් ඉප දෙෙන තැන්පෙනනිලා. එතට කම්ම නිවෙෙන්ත ගති නිමෙන්ත පහළවෙන්ට සත්වයන්ට ඉඩකඩ තියෙනවා. ඊළං්‍ර තමයි කොයි සරං පුරාජේරුවට හිටියක් මරණේ මත්ය කරන දෙවල් උපාක්මවිඳන්න වෙනවා. ඊළං එක තමයි සිිල්ගුණදන් රැකගනයන්ට ඉදිරියට අවස්ථාව පරිසරය අඩුයි. ඊළං එක තමයි මේ ගෞතුමම් බුද්ධසාාසනය මේ විදියටට දහම් පනිවිඩක් ආය ඇහිද කියලා සැක සහිතයි. එනිසා ධර්මය ඇහිච්ච වෙලාවේ. අඩුපාඩු හදාගන සරණය පිහිටලා බුද්ධ ශාසනය පිහිටගන්න රොබට වාසනෞතාවේවා. පොන්නේ අනුමෝදනාව කරමු පංවත්න මේ උතුන් පොන්නේ දහරමීෙන් රැස් කරගත්තාව සීලු ප පින් කැමති සියලු දෙවියන්ටත් බ්‍රක්්මකායක දෙවරුන්ටත් මේ ප්‍රදේශ බාර දෙවිදවතාව නාම්සේල්ලා ෂටකාමී දෙවියන්න්න තුළු සියලු දෙනාට අනුමෝදං වීවා සියලු දෙවියෝ මේ පින් අනුමෝදංවී දෙව් යසේ සුරෙන් වැඩෙත්වා අඩුපාඩුකං හදාගන්ඩ සරණයේ පිහිටන්ට බුද්ධ ශාසනය පීට ලබාගන්ට යංකිසිකෙනෙක් චේතනා පහළ කරගත්තා න ඒත් අන්ඩ දෙවියන්ගේ උපකාරයෙන් ඒ සඳහා තවතව උපකාරම සැලසේවා දෙවියෝ මේ පින් අනුමෝදන් වී සදා සැනසිල්ලට පත්්‍රේවා කෙරසාක ඒවාගේම මිය පරලෝගිය සියලු ඥාතීන්ට්‍ර කවුරුත් නමින් මේ පින් අනුමෝදංවෙත්වා මේපින් අනුමෝදංවී මේ පරලෝගී සියලූම ඥාතයෙන් පරලොව සැපේට පත්වීවාකිරසා. ඒවගේ රැස්කර ගන් හිතුනා වූ සියලු පුුණන්නේෙ ධරමයන් අපගේ පරම පූජනය ගුරු දේෝත්තම පින්වල් ලොකුසාවාමි නාන්ේ අනුමෝදන් වේවා ලොකු සාවාමිනාන්සේ දුස්කරව බුදුරජාණන්හන්සගේ පිරිසු දු ශ්‍රී සද්ධරමය ලෝකයේ කොතා කරන්නට හැම කෙනාවට මහන්ට බලන්ට කියවන්ට අවස්ථාව හදන්නට උන්හන්සේ ගොඩවා දුක්කින්දා. එ නිසා උන්නාන්සේ පහල නොවෙන්ට අපිට සීලියක් අවබෝධීින් රකින්ටවත් සරණය අවබෝධීින් පිහිටන්ටවත් මේ විදිහට ගෞතුම් බුද්ධශාසනය දහම්පදදයක් අහන්ට අඩු පාඩු හදාගන්න විදිහට අවස්ථාවත් දුරල බයි ඒවාගේ යුගෙ උන්න්නහන්සේ පහල වුණේ. තින් මේ ගෞතම් බුද්ධසාාසනය පිළිසරණ අපට එලිපේලි කරපු අපගේ පින්වාත් ලොකුසාමින් වහන්සේ නිදුක් නිරෝගි වේවා සියලු සඟරුවන. ඒවාගේම මෑනියවරු අනගාරික මෑනිිවරු සියලු දෙනා ගෞතම බුදුසසුනේ ධර්මා මෝදි ලබත්වා කලසාාධකයන්න. ඒ වගේම හොනරාගල්ලෙ මහරෝහලේ සියලුම කාර්ය මන් ලටත් ප්‍රහලේ ප්‍රතිකාරණලබන සීලු රෝගෙන්ඩත් බොහු වේස මහන්සවී උපකාර කළ මොනරාගල පොලෙසි ස්ථානාධිපතිතුමා ඇතුළු සීලූ කාර්යමන් ලේටත් උපකාර කල සීලු දෙනාටත් සහභාගූ සියලු දෙෙනහටපින් අනුමෝදන් කර බලාපොරොත්වෙනවා. තිින් සීලු දෙනාට මේපින් අනුමෝදන් වී කායික දුක්දුරුවේවා මානසික දුක්දුරුේවා ගේ විශේෂෙන් සෙත් පතනව අඩුපාඩු හදාගෙන කරමය ගැන බලවත් සද්දධවක් හදාගඩ. මේවා විපාගදී අපිට කියලා. අපි කරන දේවල් අපිට විපාග දෙනවා කියන එක නිතරසිහි කරන්න. එතකුට අකුසල් දුරුවෙනවා කුසල් උපදිනවා. ඉතින් ඒනිසා ගෞතතු බුද්ධ ශාසනය අකුසල් දුරුරන කුසල් උපදවරන වැඩ පිළිවෙල දියුණු කරගන්න අපිට වාසනාව උදාවේවා. රශ්න කහිපයක් අහල තියෙනවා ඒ තමයි මේ කාලේ මතඇත්ති න කියල භාග්්‍යතුන්ාන්සේ ලංකාවේ පහළ වූවා කියා සියලදිනගේ යහපත පිණස මේ පහදල දෙන්න මේක පහදල දෙන්න කතාවක් නෑ. අයියාට මල්ලි කියලා මල්ලිට අයියා කියපු බොරුව නිසා චේතිී රජරුවන්ට ඔච්චර කරම විපාගත් එෙක්ක පොලෝ පලාගෙන නිෙරේ ග කියා නම්. බුදුරජාණන්හන්සේ පහළ ව වේ ලංකාව කියලා මේ ඇද බාන මහා කෙපරට මහා පචයට ඒක අනුමෝදං වෙන අයටයි යහන් අයටයි කොයිවාගේ විපාකයක් කහිරදන්න. මේක ගැන පහදා දෙන්න තියෙන එක්කම දේ තමයි. බොරු කියන කෙනෙකුට යම් කරමයක් ෙයිද. ඒක ඔහුට විඳින්ඩවෙයි. කල්පා අසංකී ගානක් දරු නැතුවඋපදයි. කල්පා අසංකීය ගානක් දුවලමයි පපදේ. ක පාසංखීයේ ගානක් දරුව දාලයයි කල්පාසංखීයේ ගානක් දිව දෙකක් කලා උපදී කල්පාසං කියීයේ ගානක් දිවක් නැතුව උපදී කල් පාසංखීයේ ගානක්ට කට ගඳගහමින් උපදී කල් පාසංखයේ ගානක් ඉඩමේ ඉන්ද බැරුවයයි ඉබාගාතය ඇවිදැවිදිඉට සිද්ධවෙ කතා කරගණඩ බැරුවයයි බුදුගෙනෙේ කල් පාසංखියයේ ගානක් දකිින්ට නොලබේ මේ බුදුන් පහලුනේ ලංකාවි කියෙන පචේට මොනවා කරන්න දෙමේ මිනිස්සුන්ඩ. බ ඊළගට තියෙනවා බාරහාරවී තිබේෙනං ඒවන් අත්මිදීමට මොකද්ද කරන්න කියලා. දැන් තිසරණට ආපු පමණින් සීලය පිහිටය පමණින් තමන් වෙලාතියෙන නයතුරුස් නැති වෙන්න. දෙනවා කියල නයත්ග අතර පස දෙඩපෑ. ඒවාගේ මෙතෙක් වැඩකරගන දීනවනන් දේල්ලවලට පූජාවටි දීගෙන දැන් තිසරේ පිටිියය උඹලට මොනුවක් දෙන්න කියලා. මිත්‍ර ද්‍රෝහහි වෙන්ඩිපා. මිත්‍ර ද්‍රෝහි වෙන්ඩිපා මෙිත්‍ර ද්‍රෝහියා කියපු දෙකරන්න නෑ.මිත්‍ර ද්‍රෝහිබය මිදුනගෙනා යුතුගම මිෂ්ට කරනවා. පූජාවට්‍යයත් දෙට භාර වෙලා තියෙනවන පූජාවට්ටි දීල්ල ඒ බාරහර ඉවිදිරම ඔප්පු කරලා අදින් මං භාරවලින් නිදහස් නිදහ නිදහස් මගේ ජීවිතයට භාග්‍යුතුන්නාාස එකම පිසරණයචි අධිෂ්ඨා කරගන්න. ඊර්වාස්සේ ඒ බාරහර මතක්වෙන් නැත්තන්. ඉගැන වෙලා තියෙනවා මතක නෑම කොහෙටද වනේ මොනොවද කියලා. එහෙම නං කරන්න තියන්නේ කිරිහාර පළවැල්ල ස්මල්මාලා සහිත ලොකු භූජාවක් කිරිවෙ හෙරිහරි රුවන්ගලි සෑහරි කරන්න නොනමයි යංගන හරි. එහෙම කරලා භහක්කිුදුන්න්නන් සිට පූජා කරලා ඒ සියලු පින්න මෙතෙක් මං භාරහාර වෙලා තියෙන නම් ඒවට තුටු පන්ුරුවක් විදිහට සියල්ු දෙවිදවතාවන් වහන්සේලාට කැපයි. අදින් මං සීලු භාරවලින් නිදහ නිද නිදහස් කියලා නිදහස් වන්නඩෝන එතනින් පස්සේ හරි. ඊළඟට අහල තියෙනවා භාග්‍ය තුනාසක ප්‍රතිමා නෙලීමේදී සංගාවා සේදි කිරීමේ දී වස්වදදිනවා කියලා මතය ගැන අපිට බාද වස්වදිනවා කියලා. මං අලතින බුදුරජාසක ප්‍රතිමාාව ෙලුවත් පින්සිද්දුව වෙනවා කියලා. සංගාවාසයක් කැදුවත් පින් සිද්ධනවා කියලා. ඒකට මොනරාගල කට්ටිපාවිච්චි කන වචනී වස්න වස් වැදෙනවා. ඉස්සර මෙවැනිව චාරිත්‍රයත්තියනවා. ඒ චාරිතය තමයි හොඳ වැඩක් කරහට පස්සේ. ලෝකයේ සිල් දෙනාගේ ඇර ඇහැ යන්න කතාවරට ලක්වෙන විශේෂ දෙයක් කලාාට පස්සේ. අනිත්යට කහිත අදහතිබ මෙයාට කරදරයක් පත් ද නැ උතුන් දෙයක් කරපුගෙනන්නේ. ඒ නිසා මොව රැකගඩ ඕන කියලා මෙයාට දුං අල්ල නොවා භාරහර වෙනවා. එයා රැකගණ්ඩ. ඕක තමයි පස්සේ කාලය ඇවිල්ලා මේ උනේ ඉතිං මෙවගෙන්න කතා තියෙනවා කියන්න වෙලාව මද. ආය දවස කියල දෙන්නව ව්‍යවාශසය ඇදිනක ගන්න. ඒක නිසා ගැ එහෙම මත හදාගන්න දෙන්න පිනක් කියල හිතන්න පිළිමක් අධනක ආවාසයක් අදනයක එදුොට තමන්ගේ හිතට බයයිනන් මෙහෙම දෙයක් කරන්න පුළුව. හැබයි අපි කරන දේවල්තියනවා. ඒමකදද ය බෝධියක් වේහෙරක් චෛත්‍යයක් පිළිමයක්හද්දි අපි ස්සල්ලාම බෝධියට හරි සෑ හරිලඟ පිරිත් කියලා කිරිහර පූජා කරලා ආසිරුවාද ගන්නවා. දෙවරුුණු පින් දෙෙනවා සිහිකරනවා. මේක හොඳට කරගෙනයන්න උදව කරන්න කියලා. ඊට පසය මොකද කරන්නේ සෑහරි බෝධිහාරි ප්‍රතිමහාරි විවෘධත කරල යවරුණාන පස්සේ ඒකට හදපු බාසුන් එල්ලලා කට්ටි ඔක්කෝම අපි එකතු වෙලා කිරිහාර මල් පහන් සුන්දුම් බෝධීර සෑයට පූජා කරල්ලා රතන සූත්‍රය අංගුලි මල පරිත කියලා අර දෙවරුන්ටත් පින්දදිලලා ඔකෝටම් පිරිත් පැදිීල පිරි නොල්ගගනු. දෙන් අපේ අසපුලෝයි වස්කතාමොකුත් න්නේ ති ඔය අසට වේර යරහදන්නේ. තමයි ක්‍රමයේදී කාලයක් සමඟ ද්‍රිපිටකේ ඇති කරුණු වෙනස් වී ඇති බවට පැතිරන්න මතයේ සතතිය අසත්්‍ය භාවය කරුණාවෙන් පහදා දෙන්න. මම කිවවේ තමන්ට බැරිදේ ලෝකෙත් එක බලලා තමන්ගේ කෝනයෙන් බලනවන දැවුණු උපාසක මත්තේ තවත් එක්කෙනකුට කිව්වා මේ බුද්ධහාසනය පිට ගන්නන් අඩුම තරමේ අඩුම තරම සිල්පද හදරක්වත් රකින් දෝන කියලා බලනකුට එයා රකින්නේ හතරයි තමන්ගේ කෝනෙෙන් ලෝකට බණ කියනවා මේ තමයි යං කිසි කෙනෙක් බණභාවනා කරගෙන යනකොට දරමි කියනු මෙයාට වැටහෙන දේරෙන්ෙන දේවල් ත්‍රිපිටක නෑ එතකුට මෙයා කියනවා ඒ හැබැයි ධර්මයේ දැන් වෙනස් වෙලා කියලා. ධර්ම එනෙවේ වෙනස් වුනේ අර්කියපු එක. මගේ බුදුරජාන්ාන්සකි ධර්මය ඒ විද්‍යහමයි. මේ බණටි ගනකුට අපිට තේරෙනවාන අපිට වැරදුනේ සීලීවත් හරියට මිනිසුන්ට පච්චම ගොච්චර හලනොවාද පාච පාචා හලා හලා එවැනිවූ කර්ම බලවේගියක් ඇගේ ඉතියාගෙන? නිවන් දකින ධර්මයක් කොහොම අල්ලන්න්නද. ඉරිසියාව ග්‍රෝධය වෛරේ උපාසකමලා සුදරේදදාකන ගෙදර ිවම් මිනිහගේ බොටුව කන්ඩ පනින්න යක්කු වගේ. කොල්ලො කෙල්ලො ටිකත් ඔහේ දඩාවදේ මෙහේ පෝන් වලින් විනාස වෙලා ඔහොමත් තියෙන ලෝකක නිවන කුපදදුවන්ර අම්බෝ අනේ බුදුරජාණාන්ස මේක කලානයි. දුරජාණන් වහන්සේ ලොකට සිත සලසු පටි හරි පුද්දුමයි ඉතින් ඒ නිසා කවරු හරි ධර්මී වෙනස් වෙලා හෙම කිවොත් ධර්මය අසත්්‍යයයි කියලා කිවොත්ෙම එක විශාල භයානක ප්‍රථවිපාකයක් තියෙනවා හේදුව තම මනුස්්‍යයකුට හැදෙන් ඕන කරුණු ඕනාවටත් රැඩිය සිය දහස් ගුණයක් ධර්මය තියනවා ප්‍රශ්නී හැදින් නෑ ඒකයි බබර සීලි පිළිබඳු විග්‍රහකර දෙන්න. ඒවඋතුන් සීලි නිශ්ශද්දෝ නමු තාරක්ෂා කරනවිට පැමිණිෙන නොයෙකු තාකාර ගැටලූලිින් අත්මිදි ආකාරය පහදා දෙන්න. බඹසර කියල කියන්නේ සියලු ලිංගික කටයුතුවලින් වලින් ඇත්්ච ලවාසය කරනයකට. කුමර බබසර කිලිකත් තින ඉතමයි විවාහාවන්ට කලින් විවා වෙන දවස දක්වා කිසිම කාමුක ක්‍රියාවක් අවස් කෙනෙක් සමඟහෝ තනිවහෝ කරන්නේ ගෑලමයකුත්ේමයි පිරිළමයකුත්ේමයි එවැරිකිෙනන කොමර බඹසර කුමරි බඹසර. එදුර ඒවාගේ උතුන් සීලයක් තියෙන අය කයිබඳල මරණෙන් මත්ත්‍ය දෙවලෝප දෙෙනවා ච්චරය පිම්බලි පින වැදී බඹසර. ගොඩාකොේ ප්‍රශ්න වලට මූුණ දෙනාට රකින් අමාරුවන්දේ තමයි බමසර. ඉස්සර තිබුණා ස්සර සමහට අවුරුදු හතලි බමුණු කුල්වල අවරුදු හතලි සටයනකල් බමසරකින්න අවරුදු හතලි සටේගේ තම හාවෙන්නේ ඉස්සර බ්‍රාහක්මන පවුල්වල. එදකොට ඒ කාලි දමදිවහෙම ඒ කාලේ බුද්ධ කාලි අධිෂඨානයක් කරම් බමසර රකින්න බොළවා. නමුත් අදකාලේ බඹසරට හැම පැත්තේම කිලිටි කවරි පෝර්ණ කක්ගත්තොත්ඒේ අවසසාන් කරන්න බමසර කිලි කරගෙන ඒගේ විවාහ වුනකිෙනාටත්ද යම් බමසරත්තියෙනවා කුමන වූ බමසරක්්ද තමාගේ ස්වාමියයාගින් තමාගේ බිරිඳකින් විතරයි සතුටු වෙන්නේ. එයන් බඹසරා විවාහජයේතයේ. ඒළඟට දරමුණුබොරෝ දැක්කට පශසේ අවුරුදු පණහා පනස්පා හැට වෙනකුට බඹසරක් පු සමාදගන්නෙන් ඕන. එතවට ඒ ආච්‍යය අම්ම සීය වෙන වෙනම ජීවත් වෙලලා සිල්රකින් ඕෝන. අදකාල නෑ මැරෙන කල් ලෝකයක් කාමයිින් දෙවිද වීන්නේ. මන්ට මහනුවන්ට බැරිනම් විවාහ වෙන කල්වත් බඹ සරටරකින්ද. මම දැක්ක ඉට රහදන් වහන්සේනවක්. තියනවා මං ජීවිතය ආපසට බැලුවකිනො මම නිවන්දකින්ට කරගත්ත පින. ඊර්වස්ේ මම දැක්ක මට ඒකාල ම මහනවෙල්ලා මහනවින්ට ආරසාාවකින් දිද්දිී අම්මල තාතල බලවත් අක මැතිවුුණක් කිය නවා. යන්ටම විදිහන් යැකින මහනකමට. ඒ නිසා මම කල්ලේ මම කල්ලේ මුළු ජීවිතයම සිිල්ප දෙයක්වක් කඩන්නනෑ කියල පන්සිල් බලවත්ත සමාදගුණා කියරම්. අන්නේ රැකපු සීලියෙන් උෘුතයෙන් තමයි කියනවා. මංම අමහ නිවන පිස නිරවාන බීජ පදවා ගත්තේ. එනිසා දමට මහනෙන්ට ැඩන් උතුන් ජීවිත රහතුන්ගේ ජීවිතවලට සමීපෙන්ඩ බැරි අඩුම දරම අදන්දලවත් කසාද වදිනකකා බ්‍රහ්ම චාරි සීලයක් රකින් ඩැඇත්තාන් කොයි තරක් හොඳද. වි්‍යවාාවෙච්චි කෙනා, මන්ගේ ස්වාමියයකින් පිරිඳගින් විතරක් සතුටුුවෙනවාලා ඒක විවාාජීතර කොයි තරං හොද. කොයිතරං ඒඇත්තු පිං රැස් කරගන්නවාද. ඒවාගෙන් දර්මුණපුරෝ දෙැපුවා මේ ආච්චලසිියලා බබසරක් සමාධං වෙලා ඉන්නවනම් කොයිතරං හොද ඒ අය වනාහි කිරි අම්මලා. ඒවාගේ වයකයට වඳින පුදනකට ගුඩා පින්ග රැස්ේනවා සිල් පුරුදු කර නිසා. දකාෙ කොච්චර කාමයට ඇබැහි විලාද කියෙන නම් තරුණම විවහ වෙලා ඉන්න සමහර තරුණායට පෝය දවස සිිල්ලරං රැෑලිමනකල් සිල්රකින්න බැහවසට සිිල්පවරණය කරනවා. එච්චර කාම ගන්න ඉති ඒ නිසා මතගදයක් ගන මේ කාම ගෙන්න්න කාමදාහය සංසිඳුවන බනක් මේ යුග විතර යැහෙන්නේ. අද සිවරදාගත් අයි කොච්චර ගෙනවාද එකඒකද දෙවල්ල සිවුර ගත්ත අයත් කාමටම කරුණු කියනවා. එතුරු විරාගයක් ගැන කාගෙන් දහන්නේ. විරාගයක් ගැන කාගෙන් දහන්නේ. හැබැයි අපි ලෝකටම රාගෙන් දෙවිදවීනක ලෝකෙටුම සාප කල යුතුනෑ අපිටත් මුණ ගෙහිල තියෙනවා. මේ තරුණු සමාජයම මේ තරුණ ළමයි අතරම පිරිසිද්දුවම සිල්රකිනය අපිට මුණ ගෙහිල තියෙනවා. ඒ නිසා කරන්න්න පුළුවන්. පින්වත් මහනනි කුසල් කියල දෙයක් වඩන්ඩ පුළුවන්, එනිසයි බුදුරජාණන්සි කුසල් වඩන්න කියල කියන්න. බැරිනම් කියන්නේ. අකුසල් දුරුකරන්න පුළුවන්. එනිසයි බුදුරජාණන්සි දුරු කරන්න කියන්නේ. බැරිනම් කියන්න කවා. බඹසර රකින්ට පුළුවන්. එනිසයි බඹසරක් ගැෙන කියන්නේ. එතකොට දවස්ගානක් බඹසර රැකල සෑය බෝධියය කිරිවේර රුවන්ල සෑයාදී තමන්ත්‍රියන්ඩ පුළුවන් විහරකර කියලා බම්බ මං මේ අමාරුවෙන් මෙච්චර දවස්ගානක් බ්‍රහ්මචාරි සීලි රැක්කා ඒක ප්‍රතිපත්ති පූජාවක් විදිර බුදුරජාසර පූජා කරනවා. අනේ පින්බලි මට පිරිසුදුව ජීවිතය හදාගන්ඩ වාසනවල බේවා කියලා නිතර නිතර බබසර පුද පුදදාබපු තුොනරුවන්ට රැක්කටකිින්ද ඕ. ම එක කියනට කිය කියන්න පමම් බ්‍රහ්ම චරි කෙනෙක් කියරවා. වැට හරියට බාධ කියයනවා. අමනුසලෝකය වනත් මනුස්්‍රයන්ට ඇටැක් කරන්න මනුෂ්‍යයුත්තෙක්ක සෙල්ලන් කරන්නට පටන්ගන්නකට ඉස්සල්ලාම කරන්න බඹ සරසි කදන එක කැනයා කාමිට ඇබ්බැහි කරවනවා. සුරාවට ඇබ්බැහි කරවනවා. කතාවට තැන්තැල බාතයන්ට ඇබැ කරනවා ඉඩ පසයා ගැග වගන්නවා. ඉති ඒහිවා විස්තර කරන්ට මේ කාලයේ මදිී දැනට යි විදිහට පුළුවන් විදිර ගුණ ධර්ම දියුණුරන වාසයක කරන්න ප අපේ නම් බුදු ගුණට කක් කියල වැඩසටාන අවසං කරමයි. සා 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 බුද්දු සමිදුගේ නෙති. ගල්ලාකරුණදහර ඇවිලගිය සිත් සතන් නිවසනෙසිගියා එකම බන්න පදයනුන් ගල්ලානනරැසුදහර අඳුරුජීවිතපුරා එලිය විහිදිගියා දුගි පැල්පතහෝ බමුණු සිටුකුලෙහෝ දුකින් මුදවාගන්ට බොහෝදුරවඩිනවා මහවැසෙතෙමේනවා අවුරසින් දැවනවා ගුසගිනිද දැනනවා බුදු සමීදුුවාඩිනවා මිහිරිබන්න දෙසනවිට අමාගංගගලනවා කංයොමහසන විට සිත සෝකනිවෙනවා. නනුවන වැඩනවිට සසර දුකගෙවෙනවා බුදුගුණය සිතනවිට නිවංසුව දැනිනවා වදිිනවිට පිඩුසිගා නිත්කැලුම් බිමයොමා බෙදන්නට දන් පිඩන් අනි මට බැරියුුණා සිරිපතුල් වෙහෙසුුණා අප ගැනම සොය සොයා පිරිනිිවී වැඩිසේක මගි සම්බුදුපියා බුදුනිතින් බලාලොව සිතේදුකනිවාදුන්

බුදු සරන යමුවාපින් පිලිසරණ සදාදුුන් හිරු උදාවනු මිසක අඳුරයින්නට පා දෙපාපැටලුන විටක බිමවැටෙන්ටය පා ජීවිතය කිසි දිනක නොමගයන්නටයපා බුදු සමිඳ නැති ලොවක කිසිදයක් මටයපා ත මංගි සැනසිලා නරකදී දුරුවෙලා පිපුුණුකුසු මක් ලෙසේ ලොවසුවදකිරිවා නිහන්ඩවන්න ගුහාාවක සොඳුරුහුදකලාාවක බුදුසිතක ඇතිසුුවය මහාදටත්දැනවා තන්හාාව දුරුවෙලා දුකමංගි නැති වෙලා සදාකාලික අමා නිවං සුවලැබිවා සදාකාලික අමා නිවං සුවලැබිවා සදාකාලික අමා නිවං සුව ලැබේවා සඳුසාගු ස